ආයිබෝන් මම හිටියේ මේ ඒ සුන්දර ඒ ස්වර සංකල්පණයත් එක්ක දැහන් ගත වෙලා වස්තඬුවක රාවේ මේ නිසා යාමේ දැනෙනකොට ඇහෙනකොට මේ මොහොතේ තියෙන නිශ්ශබ්දතාවයේ පරිසරේ ආදරය හිතට පණිවිඩයක් දෙනවා ප්‍රේමයේ හදවතේ තියෙන අයගේ ප්‍රේමය තවත් තීව්‍ර වෙන්නත් ප්‍රේමයෙන් පරාජිත වෙලා දුක වේදනාවත් එක්ක ජීවත් වෙන අයට විඳින්නත් ප්‍රේමයේ නූපන් හදවත් වලට ප්‍රේමය උපද්දන්නත් මේ කාර්යයන් තුනම කරන්න පුළුවන් හොඳම මෙවලමක් හැටියට තමයි සංගීතය අපි භාවිතා කරන්නේ. හැබැයි මේ සංගීතයේත් වස් දඬුව සාමාන්‍යයෙන් අපි බටනලාව කියන්නේ එයින් ඇහෙන ඒ හඬ ජීවිතේ පුදුමාකාර තැනකට අපිට ආමන්ත්‍රණය කරනවා. ඉතින් ඒ ආරම්භයත් එක්ක වඩාත් ප්‍රේමණීය වූ සිහිනයේ කිරෑ වැඩසටහනක් එක්ක ඔබ එකතු කරන්නයි අද අපි සූදානම් වෙන්නේ. හැම මාසෙම අවසාන සතිය අපි බොහෝ විට උත්සාහ කරනවා සිහිනයේ කිරෑ වැඩසටහන නරඹන ඔබ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් අතරින් තෝරාගත්ත ඒ තෝරා ගැනීම සඳහා විශේෂිත වූ සාධනීය කාරණා තියෙනවා. හැබැයි මේ කෙනෙක් මේ වැඩසටහනට සහභාගී වීම නවත්වන්න නෙවෙයි වැඩසටහනට සහභාගී වීම වඩාත් ක්‍රමවත් සිදු කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් එහෙම ප්‍රේක්ෂකයන් අතරින් කෙනෙක් තෝරාගෙන වැඩසටහනක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මට හිතෙනවා ඊට ආසන්න දවසක් තමයි අද. ඒත් එක්කම අද දවසේ අපේ ගීත තෝරන්නට අපි ආරාධනා කළේ අපේ රටේ විශේෂිත වූ පුද්ගලයෙකුට. විවිධ ශ්‍රේෂ්ඨවල තමන්ගේ කුසලතාවේ හැකියාව තමාගේ කළමනාකරණ ශක්තිය තමාගේ ප්‍රඥාව ඥානය ඒ සියලු දේවල් වලින් තමන්ගේ රටට විශාල සේවයක් කරපු පුද්ගලයෙකුට. තානාන්තර මං හිතන්නේ 25 30ක් විතර හොබවලා තියෙනවා රට තුල සහ විදේශයන්හි. අපි සරලව කිව්වොත් එක්තරා දවසක ජනාධිපති ධූරාපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වෙලා ඡන්ද විශාල සංඛ්‍යාවක් ලබා ගත්ත පුද්ගලෙක්. ඒ වගේම සුන්දර කලාකරුවෙක්, ජාතික රූපවාහිනියේ හිටපු සභාපතිවරයෙක්, ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරිවරයෙක් වශයෙන් කටයුතු කළා. ඊට පස්සේ දැන් අද වෙනකොට ජනාධිපතිතුමාගේ මාධ්‍ය උපදේශකයා වශයෙන් කටයුතු කරනවා. ඉතින් මේ තරාතිර මේ පුද්ගලෙක් අපි ආරාධනා කළ අද දවසේ ඔහු කැමති ගීත 10 ඔබත් එක බෙදා ගන්න. නීතිඥ සරත් කෝන්ගහගේ ආයිබෝන් ඔබට. ආයිබෝන් මයිස්. මුලින්ම මගේ සභාපතිතුමාට ආයිබෝන්. ඒ හිටපු සභාපති ඉතින් අර කඩේ මුදලාලි කඩේ වැහුවාම හිටපු මුදලාලි කියන්නේ නැහනේ. තාම සභාපති කියනවා සමහර. ඒක හරි. ඉතින් අද අපේ වැඩසටහනට ඔබේ පැමිණීම ඉතාමත් අපිට ගෞරවයක්. මම හිතන්නේ ජාතික රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වීම ඕනම කෙනෙකුට ලොකු වරප්‍රසාදයක්. ඒක හරි. සාමාන්‍යයෙන් හැම කෙනෙක්ම කලාකරුවෝ විද්වත්තු කියන්නේ කොයි විදිහට ගියත් කොයි තැනට ගියත් ජාතික රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වීම වරප්‍රසාදයක්. ඒක හරි. ඒ කියන්නේ බලපත්‍ර සහිතව වාහනයක් පදිනා වගේ අභිමානෙන් යන්න පුළුවන්. නේද? එහෙමනම් එතුමා තෝරන ගීත 10 අද ගායනා කරන්න ආරාධනා කරන්නේ. තවත් සමාජයේ ඊතරම් ගායකෙක් හැටියට ගියේ නැති වුණාට හොඳට ගයන්න පුළුවන්. එහෙමයි කොච්චර ඉන්නවද අපිත් එක්ක. උදේ අබේසේකර ව්‍යාපාරිකෙක්. ඒ වගේම ඔහුට හොඳට ගයන්න පුළුවන්. ආයිබන් උදේ. ආයිබන්. උදේ අබේසේකරත් එක්ක මේ ගීත බෙදා හදාගෙන ගායනා කරන අපි ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පිනියකට ආරාධනා කළා. ඇය දර්ශනපති අපේ අනුපම ගුණසේකර. අබේසේකර සහ ගුණසේකරගේ වැඩක් අද යන්නේ. ඉතින් සරත් කෝන්ගාගේ මහත්මයාගේ ගීත 10 අපි බලමු අබේසේකර සහ ගුණසේකර කොහොමද අපිට ගයන්නේ කියලා. මම කැමතියි අපේ ගීතයට යන්න කලින් ඔබතුමාගෙන් දැනගන්න මේ මට මතකයේ තියාගන්න බෑ ඒ ඔබ හිටපු ආයතන සහ ඒ කරපු දේවල්. ඒ නිසා මට පොඩ්ඩක් හිතනවා ඔබෙන්ම අහගන්න කියාගෙන යන්න කොටියක්. මං හිතන්නේ මේ වැඩසටහනට ඒක අවශ්‍යද? මං හිතනවා අපි මේ පුද්ගලිය අඳුරගන්නත් එක්ක මුලින්ම කියන්න ඕන මහේෂ් පොඩි වැරදීමක් ඔබට වුණා. මං ජනාධිපතිවරණයට 2010 තරං කළා. නමුත් ලොකු ඡන්දගානක් ගත්තේ නැහැ. ඒක නිවැරදි කරනවා නැත්නම් හිතයි මම මේ නොමග යවනවා කියලා මේ රටේ ජනතාව.
ඔබ කියන්නේ මම දරපු තනතුරු ලයිස්තුවක් කියන්න ගියොත් එහෙම නෙවෙයි නේ ඔබතුමා අපේ ජාතික ආයතනවල හිටියනේ ජාතික ආයතන ලේක් හවුස් සභාපති අධ්‍යක්ෂක කතෘ මණ්ඩල හිටියා සීනෝට් සභාපති වෙලා හිටියා පළාත් සභාවේ සභාපති වෙලා හිටියා විපක්ෂ නායක වෙලා හිටියා 88 අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හිටියා පාර්ලිමේන්තුවේ අවුරුදු 6ක් හිටියා දකුණු අප්‍රිකාවේ තානාපති වෙලා හිටියා ජර්මනියේ ස්විට්සර්ලන්තයේ තානාපති වෙලා හිටියා දැන් පදනම් ආයතනයේ සභාපති විදිහට කටයුතු කරනවා ජනාධිපතිතුමාගේ මාධ්‍ය උපදේශක වශයෙන් කටයුතු කරන අතරතුර තවත් ඉතින් මතක නැහැ මම ගොඩක් සිරස ආයතනයේ බාරව හිටියා ගුවන් විදුලියේ ප්‍රධාන විධායක විදිහට හිටියා රූපවාහිනියේ ප්‍රධාන විධායක විදිහට හිටියා රූපවාහිනියේ සභාපති විදිහට ඔබත් සමග හිටියා ඒ වගේම ඔබ මට මේ සුරම්ම රාත්‍රී වැඩසටහන ආරම්භ කරන්න මම උත්සාහ කරන වෙලාවේ ඒ සංකල්පය ඔබත් එක්ක මම කිව්වම ඔබ මට උදව් කළා ඒක මේ යථාර්ථයක් බව මට මතක හැටියට මම ප්‍රධාන විධායකයලා ඉන කාලේ ඒ වැඩසටහන මම එනකොට නවත්තලා තිබ්බේ හෝ නැත්නම් ඔබ අලුතෙන් වැඩසටහන් පටන් ගන්න ඕනේ කියලා ඔබ දුන්නා මේ අවස්ථාවක් සංකල්ප තියෙන ඇවිල්ලා මාත් එක්ක කතා කරන්න කියලා. ඔව් මම හිතන්නේ ඒ ඒ ඒෙන් ඉපදිච්ච එක් වැඩසටහනක් තමයි සුරම්ම රාත්‍රී. එහි තව දිගුවක් තමයි මේ සිහිනේක රැ වැඩසටහන. මම හිතන්නේ මම සන්තෝෂ වෙනවා මම එහෙම ආරම්භ කරපු වැඩසටහන් කීපයක් රජතසාර ඒ වගේ වැඩසටහන් තාමත් රූපවාහිනී තියෙනවා. හොඳයි සභාපතිතුමා එහෙනම් අපි මේ අද වැඩසටහනේ මුලින්ම ඔබ තෝරන ගීතයත් එක්ක එකතු වෙමු. ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා මම කැමති ඒකට පිවිසෙන්නේ ස්පෙර අපේ තේමාව මොකක්ද කියලා කියන්නේ අපේ තේමාව ගැන කියන්නත් ඉස්සෙල්ලා මොකද අපි මම හිතුවා මේ ගීත තේරීමේදී එක් තේමාවකට අනුව ගීත තෝරන්නට ඕනේ කියලා නැත්නම් අපි මේක මේ මල් බොකේ එකක් වගේ මල් ගොඩක් දානවට වැඩිය එක එක පාට මල් කලමක් දෙමු කියලා ඉතින් අපේ තේමාව විදිහට මම තෝරගත්තේ ප්‍රේමය ඒකට ප්‍රධාන වශයෙන් බලපාපු කාරණය තමයි මගේ මිත්‍ර අතිදාත මිත්‍ර උද්‍යාවේශකර මැතිතුමා. ඔව්. එතුමාගේ ගායන කුසලතාවයන් වඩා තීව්‍රව පෙන්වුම් කළ තියෙන ප්‍රේම ගීත ගායනා කරනවා. ඔව්. ඊළඟට අනුපමත් දායක වෙන සමහර යුග ගීතවලට ගැළපෙන ගීත තෝරගැනීමේදී තේමාවක් විදිහට ප්‍රේමය තෝරගත්තා. ඉතින් ඒෙන් අදහස් කරන්නේ ගැඹුරු ගීත රචන වෙනත් විෂයබද්ධ කාරණා ගැන කතා කරපු ගීත අපිට මේ ගීත 10ට කොහොම එකතු කරන්න බෑ. ඒසම මං හිතුවා මේ අපේ සරල ගීතය ආරම්භක යුගයේ හිටපු ආනන්ද සමරකෝන් W රූපසිංහ එතකොට ලක්ෂ්මීබායි කෝකිල් දේවීරතුංග ERMM ඉබ්‍රහීම් සුනිල් ශාන්ත ධර්මදාස වල්පොල රුක්මනී දේවී මොහිදින් බෙක් මේ ආදී අය විශාල පිරිසක් අපිව රස ගන්වලා තියෙනවා අපි අපි අපිව පිනවලා තියෙනවා එයාට ගෞරවයක් විදිහට W රූපසිංහ මාස්ටර්ගේ මේ රාහුල හිමිගේ නාමයේ කියන ගීතේ ඛණ්ඩයකින් ඔවුන්ට ගෞරවයක් විදිහට ආරම්භ කරලා අපි මේ අනිත් වැඩසටහනට යන් කියලා මම කතා කරා ඒ කියන්නේ අද අපේ ආරම්භය වෙනස් ආරම්භය වෙනස් නමුත් අපි අවතීර්ණය වෙන්නේ වෙනත් තැනකට හොඳයි බලමු ඒ ආරම්භය හොඳට තියෙයි කියන්නේ මම ස්තුතිවන්ත වෙනවා අදිජ්ජාවීර මහත්මයාටත් ඒ වගේම ඒ වස්තන්ඩුරාවේ ගෙනපු කුමාර ලීනගේ මහත්මයාටත් හොඳයි ඒකම මේ මේ ඔබේ ආරම්භය අපි වින්දා වෙනස්ම ආරම්භයක් දැන් අපි යමු ඔබ තෝරන පළවෙනි ගීතයට ඔව් ඔබ අර ඔබේ හැඳින්වීමෙත් වස්තන්ඩුරාවේ ගැන කිව්වා බටනලාව ගැන ඉතින් බටනලාව නිරූපණය කරන්නේ ක්‍රිෂ්ණ දෙවියන් සහ රාධා
අනිත් සියලු දෙවිවරුන්ගේ අතේ තියෙන්නේ දුන්න නැත්තම් හෙල්ල නැත්තම් නොයෙකුත් ආයුධ. ඇයි ක්‍රිෂ්ණාගේ අතේ බටන් නලාවක් තියෙන්නේ? ඒක කවුරුත් හිතර ගන්න ඕන කාරණාවක්. මම මේක කියන්නාවේ ලෝකේ දැනට ඉන්න ඉතාම හොඳම බටනලා වාදකෙක් ඉන්දියාවේ ඉන්නවා පණ්ඩිත චෞරාසියා. ඒ චෞරාසියා හඳුනා දෙනකොට කියලා තියෙනවා මේ ලේඛකෙක් මම කියෙව්වා, චෞරාසියාගේ බටනලාව මේ තරම් මිහිරි නම් ක්‍රිෂ්ණාගේ බටනලාව කොයිතරම් මිහිරි ඇද්ද කියලා. ඉතින් ඒ වගේ මේ අපේ කුමාර්ගේ බටනලාවත් ඉතාම මිහිරි. මට හිතා ගන්න පුළුවන් ක්‍රිෂ්ණ කොච්චර මිහිරි ඇද්ද කියලා ඔහුගේ බටනලාවත් එක්ක. හරි මිහිරි මිහිරි. සිහිල් සුලං වැල්ලි ඔබේ සුවඳ මුසුවේ ඔබ ප්‍රේමයෙන්ම පටන් අරන් තියෙනවා. ඔයද මේ ගීතය ඇත්තටම අපි තරුණ වියේ අපි උසස් පෙළ වගේ ඉන්න කාලේ මම හිතන්නේ දැන් උදයත් මේ ගීත ගායනා කරන ගෞරව උපාධ්‍යාරයෙක් විද්‍යෝද විශ්වවිද්‍යාලයේ සාර්ථක ව්‍යාපාරිකයෙක් මගේ පරණ මිත්‍රයෙක් එතුමා මේ ගීතය ගායනා කරන ඔබට දැනේ දැන් මේ ගීතය වික්ටර් රත්නායක මහත්මයා අහගෙන ඇති මේ ගීතය අපි එතුමාට ඉතාම ගෞරවයෙන් ඒ වගේ මේ ගීතය ලිව්වේ සෝරි මේ ගීතය ලිව්වේ මේ සේන ජයන්ත වීරසේකර මහත්මයා සේන ජයන්ත මගේ මිත්‍රයෙක් අද හුවපතර නැහැ ජයන්ත වීරසේකර කියන මහා දේශප්‍රේමියාගේ පුත්‍රරත්නය තොර සංගීතයත් වික්ටගෙම දැන් ඔය අපි අහලා තිබුණා ඒ කාලේ මේ මොහිතින් මේගේ ගීතයක් බුදුගුණ ගීතයක් ඒක අර සුවදේ මද සීතල සුළඟ පවා ඒ ගීතය ඇහෙනකොට අර හුළඟ එනවා වගේ බුද්ධ ගයාවෙන් දැනෙනවා. ඒ වගේම ඈත කඳු කර හිමව වරනේ සීත චන්දන අපරාට ඒ ගීත අහලා තිබ්බ අපිට මේ වික්ටර්ගේ නව හඬ නව සංයෝජනය ඒ වගේම ඒ ගීත රචනය ඒ හැම දෙයක් තුළම දැනුණා අපිට ඉතාම සුන්දර අලුත් අත්දැකීමක්. එනිසෝබාද වැඩසටහනේ මුල්ම ගීතය හැටියට ගීතය තෝරගන්න. ඒ ගීතය තෝරගන්නවා ඒ වගේම මේක කොහොමද ගැලපෙනවා උදේට. ගායමු උදේ. Sulang Rai
ගැට අතරේ සිඳි හස දිය දහරා සීත හිමංගේ කඳු ගැට අතරේ සිඳි හස දිය දහරා ගායනා කළා. ඒත් එක්කම මේ මේ උදය මේ බලන්න මේ ආදරයට මොන තරම් දේවල් කරන්න පුළුවන්. කතර දෙව්ලොවක් කරන්න පුළුවන්. හැබැයි ඒ ආදරයම සමහර වෙලාවට දෙව්ලොවක් කතරක් බවට පත් කරනවා. ඒ නිසා මේ ආදරයට කරන්න පුළුවන් දේවල් අද විශේෂයෙන් අපේ වැඩසටහනේ ප්‍රේමය සම්බන්ධව නිර්මාණය වෙච්ච ගීත වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේක ප්‍රේමණීය සිහිනයේ කිරය වැඩසටහනක් වේවි. නිසා අපි අපේ අද සරත් කෝන්ගහගේ මහත්මයාගේ මේ ප්‍රේමය සමග තියෙන ගනුදෙනුව පොඩ්ඩක් ඔහුගේ හදවත ඇතුළට ගිහිල්ලා අපි කතා බහ කරන්න උත්සාහ කරනවා. උදේට අද දවස ගැන මොකද හිතෙන්නේ? අප අනිවාර්යෙන් හරිම සතුටුයි. මේකත් මගේ සිහිනයක්. මට ගායනා කිරීමේ හැකියාව පොඩි කාලේ ඉඳන් තිබුණා. හැබැයි මෙවැනි අවස්ථාවක් කවදාවත් හම්බුන්නේ නැහැ. මම විශ්වවිද්‍යාලයේ ඉඳි ගායනා කළා තියෙනවා. පාසලෙදි ගායනා කරලා තියෙනවා. ඉතින් මේකට මම හරි ආසයි කියනවා. මම සින්දු කියන්න ආසයි, සින්දු අහන්න ආසයි, චිත්‍රපටින් නලබන්න ආසයි, කලාව කියන්නේ. ඉතින් මගේ ජීවිතේ එක කොටසක්. මම ව්‍යාපාරිකයෙක් වුණත් ව්‍යාපාරිකයෙක් සහ කලාකරුවෙක් දෙන්න එකතන ඉන්න හරි අඩුයි. එහෙම කියන්නේ නැහැ. මොකද මේ සතුට කොතනද රඳා පවතින්නේ කියලා තමන් තීරණය කරනවා. තමන්ගේ පීස් එක, තමන්ගේ ඔතනද තමන් සතුටු වෙන උපරිම තැන, සැනසීම ලැබෙන තැන. ඒක තීරණය කිරීම මං හිතන් තියන්නේ කලාවෙම තමයි. ඒක මුදලේ නෑ. ඒක හොඳයි. අනුපමා මොකද හිතෙන්නේ උදේගේ ගායනය ගැන? මොකද හිතෙන්නේ ඔබ අද දවසේ වැඩසටහනට සම්බන්ධ වෙනවා? ඔබ ඔහුට උදව් කරනවා ගයන්න. මොකද හිතෙන්නේ? සරත් මැතිතුමා හරහා තමයි උදේ මහත්මයාට අඳුන ගන්න ලැබුණේ. ඔහු කිව්වා වගේම ඔහුගේ සිහිනයක් මල් පැනගැන්විලා තියෙනවාද? මොකද මේ මෙතුමා සඳහන් කරා වගේ ජාතියේ නාලිකාවක ඔහුට ගායනා කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. හුඟක් සූදානම් වුණා, පුරුදු පුහුණු වුණා. ගීතය ගීතවත්ව ඉදිරිපත් කරන්නට ගොඩක් උත්සාහ කරනවා. ඉතින් ඒ උත්සාහය වාසනාවක්, සතුටක්. හොඳයි. ඔබතුම හොඳට වින්ද ගීතේ. ඇත්තටම මං හිතන්නේ මේ උදේගේ ගායනා විලාසය විතරක් නෙවෙයි, ඒ ඉදිරිපත් කරන විලාසය. මට මතකයි කේමදාස මහත්තයා හැමදාම කියපු දෙයක් තමයි මේ ගීතය කියන්නේ මේ ප්‍රසංගික කලාවක්, පර්ෆෝමින් ආර්ට් එකක්. ඉන්සා නිකන් ගල් පිළිම වගේ ඉඳගෙන කියන්නේ නැතුව ඒකට හැඟීමක් දෙන්න කියන එක. ඉතින් ජෝතිපාලලා
එම්.ස්.ලා ඒ විදිහට ඒක කෙරුවා. මම හිතන්නේ අනිත් අය පසු කාලෙක ඒකට තමන්ම දැක්ක ලක්ෂ්මී බායිගේ සහ කෝකිල දේවි විරතුංගගේ මම YouTube එකට ගිහිල්ලා මේ ළඟදී ඒ ඔක්කොම රූපසිංහ මාස්ටර්ගයක් මට දකින්න හම්බුන්නේ නැහැ. ඒ ඔක්කොම ප්‍රසංගිකව තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් උදේකේ කටහඬ වගේම ඒ ප්‍රසංගික බව ඉතා වැදගත් කියලා මම විශ්වාස කරනවා. රන් කෝඩුව ඔබ සෑදු. මිල්ටන් මල්ලවරච්චි මහත්මයා ගායනා කරන ගීතය. හොඳයි දැන් අපි මං කියුවේ මේ අපි මේ මල් කලබක් ප්‍රේමය පිළිබඳ මල් කලබක් අපි සූදානම් කරගෙන තියෙන්නේ. මම හිතන්නේ සින්දු 10ම තියෙන්නේ ඒ ප්‍රේමය පදනම් කරගෙන. ඉතින් දැන් මේ එකින් එක එකින් එක අපි යන්නේ. දැන් ඊළඟට ගායනා කරන්නේ මිල්ටන් මල්ලවරච්චි. මේ රටේ බීවිච්චි බොහොම සුගමම විදිහට කිසිම අමාරුවක් නැතුව ගායනා කරපු ගායකයෙක්. අදත් ඔහුගේ හිතවත් ඔහුගේ ඔහු හැම කෙනෙක්ගේම හදවත් තුල ජීවත් වෙන ගායකයෙක්. ඒක බහා විශාල සම්පතක් එහෙම ජීවත් වෙන්න පුළුවන් නම්. ඉතින් මේ ගීතය ඇත්තටම මේකෙත් මේ පදමාලාවල් වලට මම යන්නේ නැහැ මූලික වශයෙන්ම ගීත ගීතවත් බව තමයි සහ සංගීතවත් බව තමයි අපි මම මූලික වශයෙන්ම මේ ගීත තෝරනකොට මේ වගේ තියෙන සමහර ගීත අපිට ඇහෙනවා අපි දන්නවා ඉතා විශිෂ්ට ගීපදගේ පද රචනාවල් ගීත බවට පරිවර්තන වෙලා තියෙනවා මහගම සේකරගේ සුනිල් ආරියරත්නගේ දැන් ඒවා ගැඹුරු අර්ථකථන දෙන ගීපද රචන නමුත් මේක ප්‍රේමය ගැන කියනකොට ඉතාම ඒ කියන්නේ වචන වලටත් වැඩිය ඒ ගීත ඒ සංගීතයේ තනුව සහ ගායන විලාශය තමයි අපි. ඉතින් මේකේ පද රචනය නම් මහා විශිෂ්ට කරුණාරත්න අභිසේකර මැතිතුන්ට ඒ වගේම සංගීතයත් කරලා තියෙන්නේ පොඩි පහේ පුද්ගලයෙක් නේ මොහොමඩ් සාලි සහ මිල්ටර් මඩවිච්චි. ඉතින් අපි ඒකත් අහලා බලමු. ඔබ ප්‍රේමය ගැන කතා කරන නිසා මේ මට දැනෙන දේවල් දැන් මේ ඔබේ තරුණ කාලේ ඔබ රසවිඳපු ගීතයක් වෙන්න ඕනේ මේක. අනිවාර්යයෙන්ම තරුණ කාලේ රසවිඳපු ගීතයක්. මෙහෙමනේ ඉතින් ඔය ෂේක්ස්පියර්ත් කියලා තියෙනවානේ අර 12th night නාට්‍යයේ music is food of love ප්‍රේමය සංගීතේ ප්‍රේමේ ආහාරය වේ කියලා තියෙනවානේ ඉතින් එහෙම තරුණ කාලේ ඇතිවෙච්ච ප්‍රේමණීය හැඟීම් වල මතකයේ අවදි වෙන්නද මේ වැහෙනකොට අවදි වෙනවා අනිවාර්යෙන් අවදි වෙනවා මතක් වෙනවා එහෙම මේ නැහැ කියලා කිව්වොත් අපි වයසට ගියායි කියලා මේ අපේ අතීතය අපි අමතක කරලා නැහැ අපිට ඒ හැඟීම් තියෙනවා අපි මස්ලේ ඇටෝලින් හැදිච්ච මිනිස්සු එහෙම තියෙනවා. උස් ප්‍රේමයට වයසක් නැන්නේ. වයසක් නැහැ. මෙහෙමත් කියනවා දැන් ප්‍රේමය විවාහය ඉවර වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. දැන් සොක්‍රටිස් කියලා තියෙනවා. කොහොම වුණත් විවාහය වාසිදායක දෙයක්. ඇත්ත වශයෙන්ම දැන් මේ හොඳ කාන්තාවක් ලැබුණොත් ඔබ සාර්ථක මිනිහෙක් වෙනවා. වැරදි කාන්තාවක් ලැබුණොත් ඔබ දාර්ශනිකයෙක් වෙනවා කියලා තියෙනවා. දැන් ඔබ ওই තැන් දෙකේ කොතනද ඉන්නේ? මං හිතන්නේ මං මුල් තැන ඉන්නවා කියලා. මුල් තැන නේද? මම හිතුවා වැරදිලාවත් කියයි දැන්න මම දාර්ශනිකයෙක් කියලා. හරිම අපූර්වයි. හරි සුන්දරයි. මතක තියාගන්න මම නීතිඥයෙක් කියලා බැරුවා. ඒක තමයි. මම දැනගෙන තමයි කතා කරන්නේ. ඉතින් නේද මමත් බොහොම පරිස්සමෙන් එමනම් අපි මේ ගීතය හැබැයි නිතර දෙවේලේ උදේ ඇහෙන ගීතයක් නෙවෙයි. මේක හුඟක් අයට අමතක වෙච්ච ගීතයක්. මේ සමහර වෙලාවට සිහිනේ කිරය වැඩසටහනට ගෙනවිත් ගායනා කළාට පස්සේ මට පුද්ගලිකව මම අත්විඳලා තියෙනවා ඊට පස්සේ පසුදා දවස් 3-4ක් යනකම් මේ ගුවන්විදුලි නාලිකාවල මේ ගීතයේ කොහොම හරි අය හොයලා වාදනය කරනවා ඒකත් ඉතින් ඇත්තටම හොඳ සේවයක් මේ ගීතයත් ඇහෙන්නේ නම් සැහැණ කාලයකට පස්සේ ආරාධනා කරනවා ඔබට ගායන්න Thank you.
ඉවසන්න බැරි දුකයි ඉවසන්න බැහැ දුකයි රන් මුඩුව ඔබ සෑදු පටාදා කියාද සන්තෝෂ මත පැදු සුදා ඒ ගීතය තුළ මේ තිබුණු විරහ රසය උදේගේ ගායනය තිබුණා. උදේ විරහව අත්දැකලා තියෙනවද? අනිවාර්යයෙන්. විරහව අත්දැකපු නැති කෙනෙක් මං හිතන්නේ මේ කවුරුත් නෑ. ඔයි දැන් අඩු වැඩි වශයෙන් තමන්ගේ ජීවිතය තුළ විරහව සැරිසරපු අය ඉන්නවනේ. ඔව්. එහෙම නැත්තම් කෙනෙක් එහෙම නැති තරම්. ඔව්. ඔබ සාමාන්‍යයෙන් ඉන්නේ ප්‍රමාණාත්මකව විරහවත් එක්කම ජීවිතය ගෙවුවා. නෑ විරහවත් එක්කම නෙවෙයි. පැහැදිලිව. නමුත් විරහව කියන එක ඒකත් රසයක් තියෙනවා. ඔබ මම දන්න තරමින් ඔබ ප්‍රේම කළා, ප්‍රේමයේ අභියෝග වලට මුහුණ දීලා සටන් කළා, ප්‍රේමයේ ජයගත්ත පුද්ගලයෙක්. ඔව් ප්‍රේමයේ ජය ගන්නවා. ඒකම ඒකේ තුල විරහවක් තියෙනවා. එහෙමද? එහෙමයි. ඒක ඒක තමයි ඒකේ තියෙන සුන්දරත්වය. අත්විඳින ප්‍රේමයේ තුල විරහව තියෙනවා. විරහව තියෙනවා අනිවාර්යයෙන්ම තියෙනවා. සභාපතිතුමා මේ කාරණා ඇත්තද මේවා? මුලින්ම කියන්න ඕන මේ දැන් අද මේ ගීත තෝරන්න ඔබ මට කලිනුත් ආරාධනා කළා. මම ඉතින් ටිකක් අදිමදි කළා. මේ මම දන්න ඔබ අමාරුකාරයෙක් කියලා. මේ ඔබ ඉතාම විශිෂ්ට විදිහට මේ වැඩසටහන මේ වෙනවා. නමුත් ඇත්තටම මේ අද මෙතෙන්ට එන්න හිටියේ මේ ඔහුගේ ගීතත් එක්ක උදයත් එක්ක ගායනා කරන්න STF කොමඩාන්ට් MR ලතීෆ් මහත්මයා. ඒක මතක් කරන්න ඕනේ. එතුමාට අද හදිසි රාජකාරි වැඩක් යෙදිලා ඒ නිසා ඔහුට එන්න බැරි වුණා. ඒ නිසා මට සිදු වුණා ගීත තෝරන්න අලුතෙන්ම. ඉතින් ඒක මතක් කරලා මම පටන් ගන්න කැමති. ඔබ මොකක්ද ඇහුවේ? මම ඇහුවේ දැන් මේ නීතිවේදියෙක් ළඟ තියාගෙන එහෙම බොරු කියන්නත් බෑනේ. දැන් අත්විඳින ප්‍රේමයේ තුල විරහව දකින්නවා කියලා උදේ කියනවා. උදේ මට වැඩි බාලයිනේ. ඔව්. ඒ නිසා මට ඒක අදාළ වෙන්නේ නැහැ දැන් මේ වයසට. නමුත් ජීවිතේ කොයි වෙලාවක හරි තියෙන්න ඇති නේද? අය අපු අනිවාර්යෙන් තිබිලා තියෙනවා. කාට බුදුහාමුදුරුවන්ට. මහා අභිනිෂ්ක්‍රමණය යසෝදරාවත ඒ වගේම පටන් ගත්තාම ලෝක සාහිත්‍යයේ සීතා අරගෙන එනවා මෙහාට බලහත්කාරයෙන් වාල්මිකී ලිව්වා රාමායනය. ඉතින් ඔයගේ කොටක් තැන්වල මේ ඉතිහාසයේ පටන් ගත්ත දා ඉඳන් විරහව තියෙනවා. විරහව එක්වීම වෙන්වීම විරහව නැතිවීම මේ සියලු දේවල් තියෙනවා. බණක් කියන්න වෙනවා දැන් මේකට. ඒ නිසා තමයි මම හිතන්නේ මෙච්චර ලස්සන ජීවිතේ. ඔය විවිධත්වයේ තුල ශක්තිමත් බව, විවිධත්වයේ තුල සුන්දරත්වය. අපි ඔක්කොම එක පාටට හිටියන දැන් මං කළු හිඳව ගොළු දෙන සුදු හිඳ. වෙනසක් තියෙනවද නැන්නේ වගේ. තර්ක කියනවානේ. මා ප්‍රාර්ථනා ආශා උච්චාර ජෝතිපාල මහත්මයා සහ ඉංජලින් ගුණතිලක ගායනා කරන ගීතේ. තාමත් මෙහිරි ගීතයක්. ඇන්ජලින් ගුණතිලක මහත්මිය gedara මේ වෙලාවට මේ වැඩසටහන බලනවා කියලා මං හිතනවා. ඇයට ඉතාම ගෞරවත්වයෙන් යුතුව මේ ගීතය අපි තෝරාගත්තේ. ඒ වගේම මේ ගීතය ඉතාම ලස්සනට ගායනා කළේ අපේ
මහා ගීත කෝකිලයා වූ නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් ලෙජෙන්ඩරි. ඒ කියන්නේ ලෙජෙන්ඩරි කියන්නේ පුරාවෘත්තයක් බදු එච් ආර් ජෝතිපාල. මේ මට මතකයි මේ උදේගේ අම්මා අද කියපු කතාවක් උදේට මට කිව්වා මේක කියන්න කියලා. මගේ අම්මත් මේක බලාගෙන ඉන්නවා. උදේගේ අම්මත් බලන් ඉන්නවා. මේ අම්මල දෙන්නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සමාජිකවරිය දෙන්නේ. උදේගේ අම්මා ලිඳුල ගන් සභාවේ සභා මේ සමාජිකාවක් එන්නේ 1958. එතකොට අම්මට ඉතාම ආසාවක් තිබලු ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් අහන්න. ඒ වෙලාවේ ඔහු ඒ නුවරඑළිය පැත්තේ හැටන් පැත්තේ තලව කැලේ පැත්තේ කොහේ හරි මේගොල්ලෝ ඔක්කොම තලව කැලේ. එතකොට මගේ සීයා පණිවිඩයක් කරලා කීය ගියත් කමක් නැහැ අපිට ජෝතිපාල ගෙනල් දෙන්න කියලා ගෙදෙට්ට ගෙන්න ගත්තලු. ඒ කාලේ නම් අදත් ඒ අම්මා මේ ගීත රස විඳිනවා ගෙදර ඉඳන්. ඉතින් ඒ වගේ මගේ පියා තමයි මාව කලාව පැත්තට යොමු කළේ. වයලින් වාදනය ඉගෙන ගන්න අමරදේව මහත්තයාට දැම්මේ. නොයෙකුත් දේවල් වලට නාට්‍ය වල එතුමා නාට්‍යවේදියෙක්, චිත්‍රපටිකරුවෙක්, නිෂ්පාදකවරයෙක්. ඉතින් ඒ වගේ සම්බන්ධ වුණා. ඉතින් මේ ඒ වගේම මේ පද රචනය කරපු ධර්මසිරි ගමගේ මහත්මයා අතේ විශිෂ්ට ගීත රචකයෙක්. ඒකම අවසානයේදී අපේ රටේ බිහි කරපු මහාම විශිෂ්ටතම සංගීත සංයෝජකයා ප්‍රේමසිරි කේමදාස. ආකෘතියෙන් දැන් මේ අපි ඔක්කොම ආකෘතිය ගීතන ගායනා කරන්නේ. තත් බ්ලැක් ගන්නවා ආරම්භය, ස්ථායි, අන්තරා, ඉන්ටර්ලූඩ්. එහෙම නැති ගීත හදපු අපිට උගන්නපු එහෙම තියෙන ලෝකයේ දේවල් අපිට ගෙනල්ලා හදපු කෙනා තමයි ප්‍රේමසිරි කේමදාස. මේ හතර දෙනාගෙම සහාංජලින් ගුණතිලක මහත්මයාගේ මේකෙන් තමයි මේක එන්නේ. මේක සිකුරුලියා චිත්‍රපටි රංගපාන්නේ ඇත්තටම අපේ මගේ නායකයා වුණ විජේ කුමාරතුංග. පොඩි නිවැරදි කිරීමක් කරන්න වෙනවා. මේක ලසඳ චිත්‍රපටයේ දැන් ජෝතිපාල මහත්මයාට ඒ තරම් කැමති ඔබේ මම. ඔව් දැන් බලන් ඉන්නේ අනිවාර්යෙන් අම්මගේ අම්මා මේ අද උදේ මං ගිහිල්ලා හම්බුණා. එතකොට අම්මා කිව්වා මේ කතාවත් කියන්න කියලා. කියන්නේ මේ අම්මා ඒ ඡන්දෙන් දිනුවාම මේ ජෝතිපාල මහත්මයා ඇවිල්ලා ඒ ගෙදර සින්දු කිව්වා. එතකොට මම හිතන්නේ සින්දු දෙකක් නැත්තම් තුනක් වගේ කියලා තිබුණා. නමුත් පළවෙනි සින්දුවේ ඉඳලම බොහොම ප්‍රසිද්ධියටපත් වෙච්ච කෙනෙක්. එදා ඇත්තටම තලව කියලා ඉඳලා තියෙන මේ ජෝතිපාල මහත්මයා. තර මගේ මාමා කෙනෙක් තමයි ගිහිල්ලා මේ එක්කරගෙන තියෙන්නේ මේ සරත් කොංගාගේ මහත්මයාගේ යාළුවෙක්. එයා වික්ටෝරියා යුනිවර්සිටි එකේ හිටපු ලෙක්චර් කෙනෙක්. එයා කිව්වා ඒ කාලේ ජෝතිපාල මහත්මයා ඒ අපේ සීයලා ගෙදරට ආපු දවසල අඩු ගානේ බීරයක්වත් බීලා නැහැ. මේකත් කියන්න මම හිතුවා මේක හරි වැදගත් දෙයක්. ඒ කාලේ එතුමා මුතින්තොර ජීවිතයක්. හොඳයි. අපේ හදවතේ කවදාවත් අමතක නොවන විදිහ රසයක් මවපු ගීතයක්. මේක වර්තමාන පරම්පරාව සහ අතීත පරම්පරාව, අපේ සමකාලීන පරම්පරාව කියලා ભેදයකින් තොරව ජනප්‍රිය ගීතයක්. අපිට ඕන තරම් විවිධ වැඩසටහන්වල අත්විඳින්න දකින්න ලැබෙන ගීතයක්. ඒ නිසා මේ ගීතය ඔබේ හදවතේ තියෙනවා. අපි ආරාධනා කරමු අද උදේට සහ උදේ අබේසේකරට සහ අනුපමා ගුණසේකරට. අබේසේකරටයි ගුණසේකරටයි මේ ගීතේ ගායනා කරන්න. Thank you.
සැලි තොලේ සිනාකෙන් සැලේ මනහරි වනකායේ පවි මදලුලි ගුදලි පින්දිරවි මා ප්‍රාර්ථනාසව ආරාධනාසුනද විශිෂ්ටයි ඇත්තටම මම හිතන්නේ ඇන්ජලින් ගුණතිලක මහත්මිය මේක අහගෙන ඉන්නවා නම් ඇය අනිවාර්යයෙන්ම සන්තෝෂ වෙනවා කිසිම අඩුපාඩුවක් නැතුව ඇත්ත වශයෙන්ම අනුපමා ඒ ගීතයට සාධාරණීත්ව කළා මම උදේ ගැන කතා කරපු නිසා මම කියන අනුපමා ඒත් එකම උදේට විශේෂ හැකියාවක් තියෙනවා මම හිතන්නේ එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ගීත ඒ හඬට කික්කුවෙන් ගයන ඔබ ප්‍රාසංගික ගීත ඉදිරිපත් කළා මයිදනේ ඇඟේ තියෙන සිස්ටම් එකේ හොඳයි එහෙනම් අපිට විරාමයක් ඕනේ අපි විරාමයක් අරගෙන ඉක්මනින් එනවා ගීත තුනක් රසවින්ද කාලය ගෙවිලා ගියා දැනුනේවත් නැහැ තව ගීත හතක් අපිට රසවින්දින්න තියෙනවා ඉක්මනින් එනවා හොඳයි අපි නැවතත් ඔබත් එක්ක සජීවී එකතු වෙනවා අද දවසේ අපේ ගීත 10 තෝරන්නේ මම විශේෂයෙන් කියන්නේ මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙච්ච අයට සරත් කෝන්ගාගේ මහත්මයා නීතිඥවරයෙක් ඔහු විශාල වෘත්තීන් රසක් තමන්ගේ ජීවිතයට එකතු කරගත්ත ඒ හරහා සමාජයට දැවැන්ත මෙහෙවරක් කරපු පුරවැසියෙක් ඔහු තෝරාගත්ත ගීත 10 ගීත 3ක් අපි රසවෙන්දා තවත් ගීත 7ක් තියෙනවා අද ගීත ගායනය සඳහා අපිත් එකතු වෙන්නේ උදය අබේසේකර ඔහු ව්‍යාපාරිකයෙක් ඒ වගේම සෞන්දර්යවාදියෙක් බොහොම කලාවට ආදරය කරන පුද්ගලයෙක් ඒත් එක්කම දර්ශනපති අනුපමා ගුණසේකර ඇයත් අපිත් එක්ක අද දවසේ වැඩසටහනට ගීත ගායනා කරනවා වසන්තේ මල් කැකුල නෙලා ආචාර්ය ඩබ්ලිව් ඩී අමරදේවයන් ගායනා කරන ගීතය මහේෂ් මේ ගීතය අර කලින් තිබ්බ ගීතවලට වැඩිය සන්දර්භාත්මකව වෙනසක් තියෙනවා ඒකට හේතුව මම හිතන්නේ මේ සංගීතඥයා ගේ වෙනස ඔහු තමයි අපි කවුරුත් තාම ඉහලෙන් ගරු කරන පඬිත් ඩබ්ලිව් ඩී අමරදේව මගේ ගුරුන් වහන්සේ මම එතුමාගේ සංගීත පන්තියේ වයලින් වාදනය කරන්න ඉගෙන ගත්ත යම් කාලයක ඒ වගේම ඔබතුමා නේද මේ එතුමා කරපු ඒක පුද්ගල පළවෙනි ඒක පුද්ගල සංගීත වැඩසටහනේ ඒක පුද්ගල හෝ ද්විපුද්ගල
ඔව් මෙහෙමයි නිවේදකයෝ ලංකාවේ ඒ මොඩලේ සංගීත සම්දර්ශනයේ පළවෙනි එක තමයි ඒක දුවේ පුද්ගල ඒ කියන්නේ අමරදේව මැතිතුමත් නන්දා මල්ලි මැතිණියත් ඒ ගීත ප්‍රසංගය ආරම්භ කළේ අතර මේ ගීත ප්‍රසංගය ආරම්භ කළේ සුනිත් ගෝකුල සුනිල් ආරියරත්න මහින්දල්ගම චින්තන ජයසේන සහ මගෙත් හැමදාකත්වයක් තිබුණා එහි පළවෙනි නිවේදන කටයුතු කෙරුවේ පළවෙනි දර්ශනයේ එච්.එම්. ගුණසේකර මැතිතුමා මතනේ හල් තියෙනවා ඔබ කවුරුත් විශිෂ්ට ගුවන්විදුලි ශිල්පීෙක් එතුමාගෙන් පස්සේ ඉතුරු සම්දර්ශන 99ම කළේ මම. ඉතින් ඒ කාලේ අපිට අපේ නිවේදක පිටපත ලියන්නේ ඩෝල්ටන් අල්විස්, සුනිල් ආරත්මැතුමා ඒ වගේ තමයි. ඉතින් ඒ අත්දැකීම ඉතාම මම එතකොට වයස අවුරුදු 20යි. අපේ පන්තියේ හිටියා සංගීත පන්තියේ එක තිබෙච්ච චිත්‍රසේන කලායතනේ කොළුපිටියේ. මට මතකයි මහේන්ද්‍ර පෙරේරා අපේ සුප්‍රසිද්ධ නළු මහේන්ද්‍ර පෙරේරා හිටියා අපිත් එක්ක ක්ලාස් එකේ. ඒ වගේම අනිත් ක්ලාස් එකේ හිටියා මම හිතන්නේ නර්තන ඉගෙන ගැනීමට ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා ඉඳලා හිටියා. ඉතින් අපි ඒ යුගයේ ඉඳන්ම මේ කලාවට යම් යම් විදිහකින් ලං වෙලා තියෙනවා. ඔබ කිව්වේ දැන් මේ මහගම සේකර මැතිතුමා මේ ගීතේ ලිව්වේ. මේ අමරදේව මැතිතුමා ගැන කියනකොට මේ මතක් වෙනවා මේ උදයත් එක්ක දවසක් මම සීනෝරා ඇතනේ සභාපති වෙලා ඉන්නකොට එතන තියෙනවා අපේ රෙස්ටෝරන්ට් එක කමරදේව මහත්තයා ඉඳලා හිටලා ඔතෙන්ට එනවා. දවසක් මාව හම්බෙන්න ඇවිල්ලා අපි දවල් කෑමට ගියා. ගියාම උදයත් වෙලේ මාව හම්බෙන්න ඉතින් උදයත් ගිහිල්ලා අපි වාඩි වුණා. උදේගේ යාළුවෙකුත් හිටියා. උදේ ඉතින් ඇහුවා මේ අමරදේව මහත්තයා ඇත්තටම පණ්ඩිතයෙක් කියන්නේ වචනේ පරිසර සමාත් අර්ථයෙන්ම පණ්ඩිතයෙක්. ඒ කියන්නේ මේ විශ්ව සංගීතය ගැන දැනුම අනිකුත් දර්ශන විද්‍යාවන් පිළිබඳ දැනුම ඉතාම විශිෂ්ටයි. ඉතින් උදේගේ යාළුවා උදේ ඇහුවා මේ විශාරද කියන එකේ තේරුම මොකක්ද? මේ මොකද්ද ඒකේ තත්වය කියලා. අමරදේව මහත්තයා හොඳ පිළිතුරක් දුන්නා. අමරදේව කිව්වා "It's a platform ticket." ඒ කියන්නේ අමරදේව මහත්තයා කිව්වේ මේ සංගීතය කියන්නේ මහ විශාල සාගරයක් අපි මේ සරල ගී තුල මේ ඉන්නේ මේක වාක් එහාට පැතිරිච්ච මේක කිමිදිලා හොයාගන්න ඕන මේ මිනි මුතු මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් මේ ඒ කියන්නේ සංගීතය ඉගෙන ගන්නවත් නෙවෙයි අර වේදිකාවට ගොඩවැඩෙන්න තමයි විසරද කියන වචනේ පාවිච්චි කරුවේ. ඒ කියන්නේ කෝච්චියට නගින්න වෙනම ටිකට් එකක් ඕන කියලා. ඉතින් සංගීතය පිළිබඳ මම හිතන්නේ එක වචනේ තිබුණා මහ විශාල අර්ථයක්. ඉතින් එතුමාට নমස්කාර කරමින් සහ මහගම සේකර මැතිතුමා අවසන් ගමන් යනකොට මේ රදාවානේ හන්දිය මමත් එතන හිටියා අපි කීප දෙනෙක් ගිහිල්ලා අපි කොලයක් ගහලා බෙදුවා නොමියෙමි කියලා. අර මලහිරු බැස්සිනා සැන්දෑ යාමේ ඔබගෙන් වෙන්නේ අපි යන්නම් කියනකොට ඉතින් සේකර මැතිතුමා ඔබට කියන්න ඕන මේ සේකර මැතිතුමා පිළිබඳ විශිෂ්ට ග්‍රන්ථයක් හින්දි භාෂාවෙන් කරලා තියෙනවා. ලංකාවේ ලේඛිකාවක් ඔහු පූනා නගරයේ විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන ඉන්දියන් කිවිඳේ සහ මහගම සේකර ඉන්දියා ප්‍රසිද්ධ කිවිඳේ ඒ නම මට මතක නෑ. ඒ කිවිඳි විචාරකයන් කියන්නේ මහගම සේකර ඒ ඉන්දියන් කිවිඳියටත් වගාවක් එහාට ගිය ගැඹුරක් තිබුණා ගීතරත් මේ කවියෙක් කියලා. ඉතින් ඒ පොත දැන් අපි හින්දි භාෂාවෙන් සිංහලට පරිවර්තන කරන්න මගේ පදනම් ආයතන හරහා කරගෙන යනවා. ඉතින් ඒ දෙපොළටම ගෞරවයක් විදිහට අමරදේව මහත්තයාගේ ගායනයේ පමණක් නෙවෙයි සංගීතයත් මේකට මුසු වෙලා තියෙනවා සියලු දෙනාටම. මම විශේෂයෙන්ම සේකර මහත්තයාගේ පුතා හම්බෙලා තියෙනවා. එතුමා සංගීතය කරන්නේ තරුණ සේකර. නමුත් ඔහුත් ඔහුගේ පියා වෙනුවෙන් රවීන්ද්‍ර මහගමසේ. හොඳයි. එහෙමනම් අපි මේ අවස්ථාවේදී මහගම සේකරයන් ඒ වගේම පණ්ඩිත අමරදේවයන් මේ දෙපළ එක විදිහටම අපි ගෞරව කරන දෙපළක්. ඒ දෙපළම සිහිපත් කරගෙන ඒ මහා දැවැන්ත සේකර නම් වූ ඒ මහා දැවැන්ත කලාකරුවාගේ වචන සමුදාය අපි අබේ සේකරගේ අපි ගායමු. වසන්තේ මයේ තොකුරු නෙලා ඔබ
දූතට ගෙනෙන තුරා ගීතවල තියෙන මිහිර මේ මේ විදිහට ඇවිත් ඒ ගීතයේ ඇතුළට ගිහින් කතා බහ කරලා උදේ මෙහෙම මේ 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 සුන්දර මේ වගේ නිසංසල වෙලාවක පරිසරයේ ආශිර්වාද කරන වෙලාවක විඳිනකොට මේ ඇත්තටම ගීතය තමයි ජීවිතේ. මේ මේ ගීතය පිළිබඳ මගේ ලොකු මතක සටහනක් තියෙනවා. අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඒ අපේ තියෙනවා බණ්ඩාරනායක හෝල් කියලා එකක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ. මට මතක විදිහට 1979 වෙන්න ඕන මේ අමරදේව මැතිතුමා ආවා. ඉතින් විශ්වවිද්‍යාලය යන ශිෂ්‍යයන්ට මේ සල්ලි නැහැනේ. ඉතින් ටිකට් ගත්තා හිටියා, ටිකට් අරගෙන නැති හිටියා. කොහොම හරි බණ්ඩාරනායක ශාලාවේ මේ කරවුඩ හිටන් මේ ශිෂ්‍යෝ මෙතුමාගේ සින්දුහන්. මෙතුමා ඇවිල්ලා මේ වසන්තේ මල් කියන සින්දුව අර වසන්තේ මේ පින් ඩ්‍රොප් සයිලන්ස් කියන්නේ මේ කර උඩ අරේ මෙහෙ බෙල්ල උඩ මිනිස්සු හැබැයි ඒ චුට්ට කිව්වා විතරයි කියපු ගමන් අරකේ කොම නිකන් දැහැනකට සැම වැදුනා වගේ. මොකද මං හිතන්නේ අමරදේව මැතිතුමාගේ නිකන් බොහොම හොඳ කාලේ 1900 හරිම වොයිස් එක එහෙම නිකන් පින් ඩ්‍රොප් සයිලන්ස්. ඉතින් මට ඒ සිද්ධිය කවදාවත් ජීවිතේ අමතක වෙන්නේ නැහැ. ඒ වගේම මෙතුමා අර මේ කිව්වා සීනෝර් රෙස්ටුරන්ට් එකේදී හමුන එදා එතුමා මේ අපිත් එක්ක හරි වැස්ස දවසක්. ඒක උනේ මේ පොසොන් පෝයයි වෙසක් පෝයයි පොසොන් පෝයයි මැදදී. එතුමා පොඩ්ඩක් මේ බොහොම රිලැක්ස් එකේ බුදුගුණ ගීත කීපයක් කිව්වා. ඒකත් මං හිතන්නේ අපි කාගෙන්වත් මතකෙන් මං හිතන්නේ ටේබල් එකේ හිටපු කිසිම කෙනෙකුට අමතක වෙන්නේ නැහැ. සංගීතය නෑ නුකුත් නෑ නමු වොයිස් විතරයි හරිම ලස්සනයි.
නෑ මට පොඩ්ඩක් අර අමරදේ මහත්තයා ගැන කිව්වා මටත් මොකක් පැරණි මතකයක් එනවා මට කියන්නේ විශාල මේ ආඩම්බරයක් එවැනි පුද්ගලෙක් යටතේ සෙවණ යටතේ හරි ඉන්න ලැබීම මහා නුගගහක් යටත ඉන්න නිකන් අපි තනකොළ පැලෑටි වගේ මේ මට මතකයි මේ 1972 එතුමාගේ ගුරුන්නාන්සේ ලංකාවට ආවා පණ්ඩිත විෂ්ණු ගෝවින්ද චෝක් ඉන්දියාව බිහි කරපු විශිෂ්ටතම වයලින් වාදකයා සහ නැත් එක්කෙනෙක් විදිහට සලකන්නේ. ඔහු දෙපාරක් ලංකාවට ඇවිල්ලා තිනවා දෙවෙනි පාරාවෙක පසු කාලෙක. ඒ වෙලාවේ අමරදේව මහත්තයත් එක්ක පෙරදෙන විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨේ සංගීත සන්ධ්‍යාවක් තිබුණා. එතුමා අරගෙන ගියා විශ්වවිද්‍යාලයට. ඒ විෂ්ණු ගෝවින්ද චෝක් මැතිතුමාගේ පුතා තමයි තබ්ලා ගැහුවේ. අති දක්ෂ තබ්ලා වාදකෙක්. ඔහු අකාලේ මිය ගියා. එතෙන්දි මේ ශිෂ්‍යෝ කිව්ව ඇත්තරම මේ වයලින් වාදනය සඳහා ගීත සන්ධ්‍යාවකට තමයි ගියා. අමරදේව මහත්තයා ඉන්දියාවේ මුළු ඕල් ඉන්දියා ඇමචර් වයලින් කොම්පිටිෂන් එකේ පළවෙනියා වුණා. ආධුනික වයලින් ශිල්පී තරඟයේ මුළු ඉන්දියා සමස්ත ඉන්දියානු හොඳම වයලින් වාදකයා වුණා. ඒ විෂ්ණු ගෝවින්ද යට තමයි ඉගෙන ගත්තේ. එතකොට ශිෂ්‍යෝ කිව්වා අමරදේව මහත්තයාට ගීතයක් ගායනා කරන්න කියලා. එතකොට එතුමා බොහොම අධිමදි කරලා පටන් ගත්තා සරස්වති අභිනන්දනය. එතකොට මේතුමාගේ ගුරුන්නාන්සේ මට කිව්වා I did not know that Amaradeva was a singer. ඒ වෙනතුරුත් අමරදේව මහත්මයා ඔහුට ගුරුන්නාන්සේට වයලින් වාදකෙක් පමණයි. ඔහු ඒ තරම් ඔහුට ආදරේ ඔහුත් සමග ද්විත්ව වාදන යුගල වාදන කෙරුවා කීපයක් ලක්කාවේ. ඒකමයි අත්දැකීමක් විදිහට. ඉතාමත් රසවත් තොරතුරු කියන්නේ අපේ ජීවිතේ අපේ මම හිතන මේ මම ඒක පෞද්ගලික කරන එක පෞද්ගලිකව කියන්නේ අපිට අහන්න දකින්න ලැබුණේ නැති ඉතාමත්ම සුන්දර අතීතයක් තියෙන තොරතුරු මේ වගේ විද්වත් පිරිසත් එක්ක අපි මේ ගීත රස බෙදා ගන්නකොට අපිට ඔබට රස විඳින්න අවස්ථාව ලැබෙනවා. මෙන්න ඔබ වෙනස්ම ගීතයක් පොඩ්ඩක් මේකත් ප්‍රේමයේ තමයි විරහවත් එක ගලපගෙන තියෙන්නේ මේ ඔබේ අතගෙන පෙර සැඳෑවක උයන් තෙර හිඳ ආදරෙන් ගැයූ කුළුඳුන් ප්‍රේම ගීතයේ විරහ ගීයක් නොවේවා. ප්‍රාර්ථනාව. ඔව්. දැන් මේකෙත් අපිට පුද්ගලික සම්බන්ධකම් එනවා හැම තැනින්ම. මේකේ ගීත රචකයා කුලරත්න ආරියවංශ. අපේ පාසල් වී නම් මිතුරෙක්. අපි හිටිය කණ්ඩායමක් ඒ.ඩී. රංජිත් කුමාර් අපිට හිටියක් ජ්‍යෙෂ්ඨ. ඒ වගේ මෛත්‍රී පනාගොඩ ඥානසේකර කියලා තව කිවියෙක්. එතකොට මේක ගායනා කරන්නේ ආනන්ද විද්‍යාලයේ මාත් එක්ක හිටපේ රෝහණ සිරිවර්ධන. රෝහණ ඇත්තටම චන්ද්‍රිකා සිරිවර්ධනගේ සහෝදරයා. මියගිය අපේ හිතමිත්‍ර ඇන්ටනල්ලිස් මැතුමාගේ මසිනා. ඒ වගේම සංගීතය කරන්නේ රෝහණ වීරසිංහ මහත්මයා. මම මගේ කලක් ටික කලක් මගේ ඥාති ගෙදරක හිටියා පන්නේ පිටියේ මට රෝහණ ඇහෙනව අල්ලපු ගෙදර සිතාර වාදනය කරන ඉගෙන ගන්න කාලේ. ඉතින් මේක හරි සුසංගෝගයක් මේ ටික දැක්කම ඉතින් මේක මම හිතුවාම තෝරගන්න එක හොඳයි කියලා එක ටිකක් වෙනස් ආකාරයක ගීතයක්. උදේට බාර දෙමු. උදේ ගන්න. අපි ගායමු.
මේ මට මගේ මේ බිරිඳ මතක් වුණ මේ සිංදුවේදී. අපි දෙන්න ඉස්සෙල්ල හොරෙන් මේ කාලයක යන කාලේ මට මතකයි පන්නි පිටියේ මේ නිකන් රබර් රත්තක් මැද කොහේ හරි ඔහොම ගියා. ඒ ඔහොම තමයි හිටි ගොළුආදවත වගේ. ඔව්. මේ වික්‍රම බෝගට යනවා කරුණාකරලා. ඩම්. තව ඒ සම් මේ අපේ චාන් ආන්ටි කියලා මේ කෙනෙක් හිටියා ඒක ගෙදර තමයි කෑම අපිට හදලා තිබුණේ. ඉතින් මේ වගේ බොහොම මේ හදවතට මේ තියෙන එක ඒ ෆීලිං එක මට ආවා. හ්ම්. ඒ හින්දා තමයි ඔබ බොහොම මේ උජාරුවට ගායනා බොකෙන් ආවේ. හොඳටම ගායනා කළා. ඒත් එක්කම මේ ගීතය ගායනා කළා අපි හතර දෙනාම මම හිතන්නේ. ඔබ තමයි නිල වශයෙන් ගායනා කළේ. සභාපතිතුමා මේ පැත්තෙන් ගායනා මම මෙහෙම මුණනවා ඒ වගේම අනුපම අර පැත්තෙන් ගායනා. ඒ කියන්නේ මේ අපේ සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ගේ හදවත්වල තැම්පත් වෙච්ච ගීතයක්. මේවා තාමත් කිසිම කෙනෙකුට මේ වෙනස් කරන්න බැරි රහ. ඉතින් මේ 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 වැඩසටහනෙන් පුංචි මේ ගී තොරොප්පකේ මේ මේ විලාසිතාව. විලාසිතාව. ප්‍රේමය වගේම මේකේ තියෙන සංගීත විලාසිතාව. බෝල් රූම්. වෝල්ස්. මේ හැම එකක්ම අර පා විවි අර බෝල් රූම් එකක් ඇතුලේ යන්න පුළුවන්. ඒ කියන්නේ බයිලා නෙවෙයි. හුඟක්ම ශාස්ත්‍රීයත් නෙවෙයි. නෙවෙයි. ශ්‍රී රාහුල හිමිගේ නාමය වගේත් නෙමෙයි බෝල් රූම් සොංග්ස් හොඳට විඳින්න පුළුවන් එදෙන්න පුළුවන් ඒ වගේ මේ ගීතේ මේ මම මේ අපේ වැඩසටහනේ වෙලාවෙන් තප්පර ගානක් ගන්නවා මේ මේ මම කැමති මේ ඒ ගීතේ එක කොටසක් අනුපම ගයනවා නම් පුංචි කොටසක් ඔබේ අතගෙන පෙරසඳෑවක උයන්තර හිඳ ආදරයෙන් අජිතේ මේ පොඩ්ඩක් උදව් කරන්න මේ සාගර වෙනස් වෙනසක් හොයන්න අපි ගියේ වෙනසක් තියෙනවා වෙනස් ශ්‍රුතියක් වෙනස් වෙනස් රහක් වෙනස් ශ්‍රුතියක් මේ ඊළඟ ගීතය මේ මේ උන්මාද වූ ප්‍රේමාදරය ඔබ එනවා මේ 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 80 90 දශකයේ කිට්ටුවට එනවා ඔය මේ ගීතයත් අර බෝල් රූම් ඉෆෙක්ට් එක තියෙන වෝල්ස් ඉෆෙක්ට් එක තියෙන ගීතයක් මේක හරිම චිත්‍ර රූප මවන විෂුවලයිස් කරන්න පුළුවන් මේකේ මේක ඉතින් මේ ගීතය ඇත්තරම ලියලා තියෙන කැමිලස් පෙරේරා මහත්මයා
අපේ ඉතාමත් ආදර කරන කෙනෙක් සංගීතයේ රෝහණ වීරසිංහ. ඉතින් ආපහු මෙතන පුද්ගලිකත්වයේ අපේ මිත්‍රකම් උඩ වචනයක් කියන්නේනවා මේ දමයන්ති ජයසූරිය සහ කමල් අද්දරාරච්චි මේක ගායනා කරන්න. ඉතාම විශිෂ්ට ගායනය. දමයන්ති ඇවිල්ලා අපේ රංජිත් කුමාර මතුමාගේ බිරිඳ වගේම ආදරණීය බිරිඳ වගේම අපේ නොයන් නයනදීත්ගේ මව. ඉතින් මේ ගීතය මං හිතන්නේ මේ දෙපොළගේ කටහඬෙන් කියවෙනකොට මං හිතන්නේ හොඳ බ්ලෙන්ඩ් එකක්, හොඳ සංයෝගයක්. කටහඬේ සංයෝගය සහ වචනවල සංයෝගය වගේම සංගීත සංයුතයේ සංයෝගය ඉතාම හොඳට තියෙයි කියලා මම විශ්වාස කරනවා. මුල් එකට අසාධාරණයක් නොවන විදිහට. හොඳයි. Thank you.
අති ශ්‍රම්‍යයි. ඉතාම හොඳින් ගායනා කළා. ඒ මුල් ගීතය ගායනා කරපටත් අපේ ස්තුතිය. ස්තුතිය ගෞරවය. හොඳයි අපි විරාමයකට යන්න ඕනේ. ඊට මේ මට තප්පර ගණනාවක් දෙන්න මේ ගීතයේ සහ සංගීතයේ විඳිනකොට විවිධ දේවල් මේ හදවතේ මතුවෙනවා. ඒ මතුවෙච්චම ඒවා සංසිඳවාගෙන තමයි ඊළඟ පියවරට යන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක වදයක් හදවතට. අද දවස සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ අජිත් දර්ශන ජයවීර. එතුමා අපිත් එක්ක හැමදාම මේ වැඩසටහන සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරනවා සැහැන කාලයක ඉඳන්. ඒ වගේම අද විශේෂත්වයක් තිබුණා. මම දැක්කා මේ උදේ දැන් ගායනා කරපු මේ ගීතේ පියානෝවට තියෙන පොඩි කොටසක්. ඒක සාගර ඉතාම මිහිරට ඒ රිද්මයට කිසිම හානියක් නොවෙන්න කිසිම පැකිලීමකින් තොරව හරි හුරුවට හුරතලයට වාදනය කළා. මට ආසයි ඒ කොටස විතරක් අහලා විරාමයට යන්න. අපි දැන් යන් විරාමයේ. හොඳයි අපි මට හිතනවා විනාඩි 5කට වඩා වැඩි අපි ඈත් වෙලා හිටියා කියලා. බලමු එහෙම වෙන්නත් පුළුවන් ඉතින්. මට පුංචි වෙලාවක් ඕනේ මේ වැඩසටහනේ අපේ ගීත තෝරන්න ආපු එතුමාගෙන් සහ ගායන ඔබගෙන්. ඒ තමයි මේ අපිට මේ අපේ වැඩසටහන සම්බන්ධව විවිධාකාරයේ චෝදනා නැහැ තවම. යෝජනා තියෙනවා, ඒ වගේම ආශිර්වාද තියෙනවා, දුරකථනයෙන් එනවා, තැපෑලෙන් එනවා, ඒ වගේම විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ අපේ විවිධ තාක්ෂණික මෙවලම් හරහා එනවා. ලෝකේ පුරා විහිදිලා ඉන්න ශ්‍රී ලාංකිකයෝ අති විශාල ප්‍රමාණයක් වැඩසටහන බලනවා. ඉතින් මේ අතරේ මට හැම ලිපියක්ම ලැබෙන කියවන්න බැහැ. නමුත් එක්තරා තැනක මගේ අතේ නතර වෙච්ච ලියුමක් තිබුණා. ඒ ලිපිය කියවන්න බැහැ. නමුත් මම එතුමාවට උපහාරයක් හැටියට මම එතුමාව සඳහන් කරනවා. ඒ තමයි ජගත් රණවීර මහත්මයා මේ ලේක් වියු මිරිස්වත්ත බෙන්තොට. ඔබතුමා ඉතාම හොඳ ලිපියක් යොමු කරලා තියෙනවා. වැඩසටහනින් වැඩසටහන ප්‍රගතිය සහ ඒකෙ තිබිච්ච අඩුපාඩුකම්, ඒකෙ තිබිච්ච දුර්වල තැන් සහ විශිෂ්ට ගණයේ වැඩසටහන් හොඳ සමාලෝචනයක් කරලා අපිට ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා. මං හිතන්නේ ඒක ලියන්න නම් වැඩසටහන හොඳින් නරඹලා වැඩසටහනත් එක්ක යාවජීව සම්බන්ධතාවයක් තියෙන කෙනෙක්ම වෙන්න ඕනේ. ඒ නිසා අපි ඔබට සුපවත්නවා. ඔබේ ලිවීමේ හැකියාව සහ ඔබේ ඇත්තටම මේ අකුරු කලාවත් ඉතාමත්ම මනරම්. ඒ නිසා මම ඔබට ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉඳීම සම්බන්ධයෙන්. ඒ වගේම ආචාර්ය සුභාෂිනී හෙට්ටිආරච්චිත් එවැනිම ලිපියක් යොමු කරලා තිබුණා. ඉතින් මේ ලිපි දහස් ගණනක් අතරේ මගේ අතේ නැවතුණු ලිපියක්. සමහර වෙලාවට හෙට ඔබේ ලිපිය මගේ අතේ නැවතින්න පුළුවන්. ඒ නිසා ඉතින් ලියන්න හිතන දේ පැහැදිලිව ලියලා එවන්න. ඒත් එක්කම හැමදාම කවියක් එවන මගේ බන්දුල සිරි ආරියසේන මහත්තයා, කවදාවත් මං එතුමාට අවස්ථාවක් දෙන්නෙම නෑ මගේ වැඩසටහනේ කවියකට. නමුත් එතුමා උත්සාහය අතාරින්නෙත් නෑ. කවි දැනට ලියලා තියෙනවා මම මතකේ හැටියට 115කට වැඩිය. ඒත් එක්කම මේ තවත් මේක අහිංසක ලිපියක්. මේකේ තියෙන එක වාක්‍යයක් විතරක් මං කියවන්නම්. නොකඩවා මා මෙතෙක් නැරඹූ එකම වැඩසටහන සිහිනේ කිරෑ පමණයි. ජීවිතයට කෙතරම් දේ ලැබුණත් සංගීතයෙන් ලද හැකි සහනය, සුවය, රසය ලැබිය හැකි වෙනත් දෙයක් මම නම් නොදනිමි. තනිකම පාළුව දුක වේදනාව එකට මුසූ තැන සංගීතය. ඒ තමයි එහෙම ලියන්නේ විශ්‍රාමික යුද හමුදා නිලධාරී උස්වත්ත මහත්මයා කෑගල්ලෙන්. අපි එතුමාවත් ඔන්න මතක් කරා. හොඳයි. ගමනේ ගිම්නි වූ එදා. ඔව්, දැන් අර අන්තිම විශ්‍රාමික හමුදා නිලධාරීතුමාගේ ඒ වචනවල තියෙනවා කොයිතරම් සුවයක් සංගීතයෙන් ලැබෙනවද කියලා. දැන් මේක වර්තමානයේ කියන්නේ මියුසික් තෙරපි. ඔව්. දැන් ලෝකෙ හැම තැනම අද ලංකාවේ තියෙනවා වෛද්‍යවරු සංගීතය ඉගෙනගෙන රෝගීන්ට ප්‍රතිකාර කරන ක්‍රමයක් තමයි මියුසික් තෙරපි. දැන් ශ්‍රී ලංකා පදනම් ආයතන මේ ළඟදී පටන් ගත්තා වැඩසටහනක් මියුසික් තෙරපි. තාම විශිෂ්ට වෛද්‍යවරු දෙදෙනෙක්, වෛද්‍යවරයෙක් සහ තව සංගීතඥයෙක් එකතු වෙලා ගුරුවරුන්ට පුරුදු කරනවා ඒක ආපහු
සමාජයට ගෙනියන්න කොහොමද කියලා. අපි සභාපතිතුමා මේ ගුරුවරුන්ට නම් එහෙම පුරුදු කරන එක වඩා හොඳයි. මොකද මේ දවස්වල ලැබෙන තොරතුරු අනුව මේ අහිංසක දරුපැටවුන්ට අමානුෂික වද හිංසා දීපු ගුරුවරු දෙපළක් ගැනම පහුගිය දවස්වල හැම විද්‍යුත් ප්‍රවෘත්ති නාලිකාවකම කියවුණා. ඉතින් ඒ නිසා විශේෂයෙන් ගුරුවරුන්ට එහෙම දෙයක් කරන එක හොඳයි. ඔය ගැන කතා කරන්න ගියොත් මේකෙන් එහාට යනවා නැත්නම් මට ගොඩක් කියන්න දේවල් තියෙනවා. ඉතින් මේ ගමනේ ගින්නේ වේදා හරියටම හරි. මට වෙනම කතාවක් පවත්වන්න වෙනවා. ඒ නිසා මම ගමනේ ගින්නේ වේදා සනසුම් පවන්සලා ඔබ මා දිවයි දිවාරය හද සෝස. දැන් මේ ජෝතිපාලගේ මිල්ටන්ගේ අතර තියෙන වෙනස. මිල්ටන් පෙරලත් එහෙමයි. ජෝතිපාල ප්‍රේමයේ වේදනාවට වඩා ප්‍රේමයේ සුන්දරත්වය කියන්න තමයි කටහඬ ගොඩක්. දැන් අපි ඉන්දියාවේදී බලපුවාම හුඟක් අය කියනවා මුකේෂ්ගේ හඬේ තියෙන්නේ ප්‍රේමයේ වේදනාව. දෝස්ති දෝස්ති නාරහ කියනකොට ඒ හඬේම තියෙනවා වැළපීම තියෙනවා. ඉතින් මේ මිල්ටන් මල්වාරච්චගේ විශේෂත්වය එන්නේ ඒ විරහ වේදනාව තියෙන කටහඬක් එක. දැන් ඇන්ජලින් ගුදලේ කටේ තියෙන ප්‍රීතිය. ලතා වල්පොල මැතිනියගේ කටහඬේ ඒ විරහ වේදනාව තියෙනවා. හැබැයි සම්පූර්ණයෙන්ම විරහ තියෙන කටහඬ තමයි රුක්මණි දේවි. ඒක ගලනවා කඳුල. කඳුලක් ඒ. ඉතින් මේ ගීතයත් එහෙමයි. මේ ගීතය ඉතාම කෙටියෙන් මම මේ කෙනෙක් ගැන කියන්න ඕන කරුණාද අබේසේකර මැතිතුමා. අර ජෝතිපාල අපේ ලෙජෙන්ඩරි ජෝතිපාල වගේම මේ විද්වත්තු මේ ප්‍රභු මිනිස්සු ජීවත් වෙලා ඉන කාලේ තුට්ටු දෙකට දාපු මිනිස්සු මේ හිතුවා මේ ගුරුළු ගෝ මේ වගේ ලියන්න ඕන කියලා ගීත. නමුත් බලන්න පුිතරන් ලස්සනට මේ ගීතේ කරුණාත් අබේසේකර මහත්මයා. ඒ වගේ මේ එම්කේ රොක්සාමි. මම හිතන්නේ හුඟක් අය දන්නේ නැහැ වැඩිය. අද හුඟක් කල් අපෙන් වෙන් වෙලා ගිහිල්ලා හොඳ වයලින් වාදකෙක් මිනිස්සෙක් අපේ ශ්‍රවණ ආරාධනා වැඩසටහනේත් වයලින් ගැහුවේ ඒ ප්‍රධාන වයලින් වාදකයා ඔහු. 83 කලබල කාලේ මේ තරම් රසවත් දේවල් මේ රටට දායාද කරපු මේ මිනිස්සයා හිටියේ කුඹුරක බැහැලා. ලංකාවේ චිත්‍රපටි කරපු සිරිපතුල කරපු වෙංකට් වැල්ලවත්තේ මරලා දැම්මා. මේ ළඟදී දැන් සුමාන ගානට ඉස්ලා ඉන්දිය නිදහස් දිනේ දවසේ ඇවිල්ලා BMSH එක නැත්නම් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන් ශාලාවේ ඉන්දියාවේ නිදහස් දිනේ වෙනුවෙන් ජනාධිපතිතුමා සහ අනිත් ප්‍රබෝධුන් ඉදිරියේ වාදනය කළ ආචාර්ය LD සුබ්‍රමණියන් ගීත ගායනා කළේ ඔහුගේ බිරිඳ කවිතා ක්‍රිෂ්ණමූර්ති සහ පොඩි දරුවා. ඔහු කාගේ කවුද? මේ අපේ ලාංකිකෙක් අද ඉන්දියාවේ ඉන්න දක්ෂතම කර්ණාටක සංගීතඥයා. අලුත් සංගීතයක් නිර්මාණය කරලා තියෙනවා බටහිර සංගීතයේ සංයෝජනය කරමින්. ඔහු ලංකාවේ දාලගේ 58 ඒ පවුලම උතෝ කිව්වා ගෞරවයෙන් මේ මගේ රට කියලා. ඉතින් මේ MK රොක්සාමි මතක් වෙනකොට අපිට මතක් වෙනවා මේ වගේ විශිෂ්ට මේ වගේ වයලින් වාදකෝ කී දෙනාද ලංකාවේ හිටියේ? ඩග්ලස් ෆර්ඩිනන්ඩ්ස් මේ අයට මේ අඩුපාඩුවක් කරනවා නෙමෙයි. ඒ මහා පුරුෂයන්ගෙන් පැවතෙන පරපුරවල් මේවා. ඉතින් රොක්සාන් මහත්මයාටත් ගරුත්වයක් විදිහට මිල්ටනුත් අපි අතර නැහැ. කරුවයියත් අපි අතර නැහැ. ඒ සීල් දෙනාටම ගරුත්වයක් විදිහට මේ විරහ වේදනාව තියෙන කටහඬ නැවත අපි අහලා බලමු. උදේගිනුත් අපහු නව තව අර්ථකතන. හොඳයි, රොක්සාන් මහත්මයා ගැන මතක් කරපු නිසා අපි ගීතයට යනවා. මෙන්න මෙහි මතකයක් තුරුළු කරගෙන රොක්සාන් මහත්මයාද නැහැ. නමුත් එතුමාගේ ආදරණීය ප්‍රිය බිරිඳ අපිත් එක්ක නිරන්තර ගනුදෙනුවක යෙදෙනවා. හැමදාම සිහිනේ කිරෑවර සටහන බලලා දවසක් දෙකක් ඇවෑමෙන් දුරකථනය අරගෙන ඒ තුළ තිබිච්ච රසය සහ දැන් මේ ඔබතුමා සඳහන් කරානේ මේකට ස්තුති කරලා අනිවාර්යෙන් කෙටි පණිවිඩයක් හරිවනවා. ඒ නිසා ඒ සම්බන්ධතාවය හරි වටිනවා. නිහතමානී නිරහංකාර මිනිස්සු. කවදාහරි අපි උත්සාහ කරනවා යම් ඉදිරි දිනක මේ ආසනයේ ඇයව වාඩි කරවාගෙන ඒ රොක්සාන් මහත්මයාගේ නිර්මාණ සම්බන්ධව සැඟවුණු දේවල් පොඩ්ඩක් කියවගන්න. ඒ වගේම මතක ඇති මුතුසාමි මහත්මයාගේ භාර්යාව ප්‍රිය භාර්යාව ඉන්නවා. ඔව්. තාමේ ජීවත් වෙන අතරේ. ඔව්. උදේ ගායමුද? අපි ගායමු. Sous-titrage Société Radio-Canada.
ඒ ගීතයේ හොඳින් රස වෙනවා. ඒ වගේ මේ ගීතයේ ඔබ ගයනකොට මම දැක්කා මේ අනුපමා මේ වෙනම කල්පනාවක හිටියේ. ජීවිතේ යම් යම් දේවල් අපි හැමෝටම මතක් වෙනවා මේ ගීත ඇහෙනකොට. ඒක ඉතින් ඒව නවත්තන්න බෑ. මේ මිහිරත් එක්ක අපි ජීවත් වෙනවා. ජීවත් වෙනකොට අපි ජීවිතේ සැරිසරන. ඔබ එහෙම මේ 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 වගේ විරහවක් සම්බන්ධව මේ ගීතයේ සම්බන්ධයෙන් පෞද්ගලික අත්දැකීමක් නැහැ මං හිතන්නේ. නෑ අපි අනිත්‍යගේ අත්දැකීම අපේ අත්දැකීම් බවට පරිවර්තනය කරගන්න මිනිස්සු. ඔබේ අත්දැකීම අනිත්‍යයි. එහෙමයි දුකත් එහෙමයි වේදනාවත් එහෙමයි. දැන් මේ මේ එමනම් ඉතින් මේ ලෝකෙ කිසි දෙයක් රස විඳින්න බෑ මේක තමන්ගේ නම් හැමදේම. දැන් අපි කියමු ටෝල්ස්ටෝයිගේ නාට්‍ය මේ නවකතාවක් අපි රස විඳින්නේ ගෝකිගේ අම්මා රස විඳින්නේ අපි එහෙම දුගී බව දාරිද්‍රතාවයේ තිබෙ නැහැ. අපිට දෙයන් පිටේ. ඉතින් මේ නමුත් අපි ඒවා රසවින්දන ඒවා ආශ්‍රය කරලා ඒ අත්දැකීම් විඳගන්නේ ඒ සමාජයේ අපි අවබෝධ කරගන්න. ඉතින් මේ දුක වේදනාව අපිට නොලැබිලා තියෙනව නෙවෙයි. අපිට තිබිලා තියෙනවා. ඉතින් මේ ඒක වඩා ත්‍රිවිධ වෙන දේවල්. තමයි නිර්මාණ. නිර්මාණය කියන්නේ ඒකයි. සිහින විලේ නිලුපුලි. ඔ මේ 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 මේකත් මට බොහොම කිට්ටු ගීතයක් කීප කාරණා කීපයක් හින්දා ඉතාම සරල පදමාලාවක් මේක තියෙන්නේ මේක මේ ලතා වල්පොල මැති මේ අන්තිම ගීතේ මම හිතන්නේ ජෝතිපාල මහත්මයාගේ නේද ඔව් තව එකක් තියෙනවා තව එකක් තියෙනවා ජෝතිපාල මහත්මයාගේ පවුලේ උද්දවිය සියලු දෙනාම මේ වැඩසටහන බලනවාද මේ වෙලාවේ විශේෂයෙන්ම ඔහුගේ මම මට ඉතාම කිට්ටු අයරංගනේ වර්ණකුලසූරිය මහත්මයා නංගි අපේ හේමන්ත වර්ණකුලසිරි මහත්මයාගේ අපේ ජනාධිපති නීතිති හේමන්ත වර්ණකුලසිරි මහත්මයා බිරිඳ ආදරණීය බිරිඳ ඒ වගේම මේ ඇල්ෆර්ට් එදිරිමාන පවුල බොහොම කිට්ටු ඥාති පවුලක් නේ ඒ කියන්නේ වජිර ඒ වගේම අමල් අමල් නියෝජ්‍ය පොලිස්පති ඒගොල්ලෝ ඔක්කොම ගායකයෝ පාටි සර්කිට් එකේ ඕන තරම් සින්දු කියනවා ඒ වගේ මේ උදේ වගේ ගොඩක් අය ඉන්නවා මේ අපිට ගෙනල්ලා වෙන ලොකු ෂෝ එකක් කරන්න පුළුවන් නීතිච්ච දොස්තරවරු සාමාන්‍ය ව්‍යාපාරිකයෝ ඉතින් මේකේ මේ ලතා වල්පොල මහත්මිය ඒ වගේම එච් ආර් ජෝතිපාල කුලරත්න හරිවංශ ලියන්නේ වික්ටර් සංගීතවත් කරන්නේ මේක මේ අනුපමා ෆිල්ම් එකේ අනුපමා කියන චිත්‍රපටියේ අනුපමා ගායනා කරන්නත් තියෙනවා අනු ගායනා කරන්නෙත් අනුපමා ඉතින් එතකොට මේකට සම්බන්ධ වෙනවා විජේ කුමාරතුංග සම්බන්ධ වෙනවා මේ දෙපොළ මද නැහැ මට මතකයි මේ එක දවසක් මම මගේ බිරිඳ ශාන්තිනිත් විජේ කුමාරතුංග මහත්මයාත් එක්ක කොහේ හරි ගිහිල්ලා අපි උත්සවයකට හරි කොහට හරි ගිහිල්ලා අපි රෑ 11:00 12:00 විතර ඇවිල්ලා ඔහු අය වෙඩි තියලා මේ තිරසනෙක් වගේ මරලා දාපු අඹගහයට අපි තුන් දෙනා කතා කර කර හිටියා
1987 දෙසැම්බර් මාසේ වගේ මට මතක නොවැම්බර් දෙසැම්බර් හයියෙන් කාර් එකක් ගියා. ඇවිල්ලා හරවල ආවා. ආවේ ජෝතිපාලයි ලතා මහත්මියයි වල්පොත. හැල වැලදී විජිත් එක්ක සුහද සාමිච්චි කතා කරුවා. ඉතින් ජෝතිපාල බොහොම 87 නෙමෙයි මට මතක හැටියට 87 මුල මැද හරිය වෙන්න ඇති. විජය කිව්වා ජෝති ඔබ මරුණොත් උඹේ මලගෙදෙට්ට මං එන්නේ. මේ කියන දේ අහන්න නැති මේ සම්පත අපිට නැති කරගන්න හදන මං එන්නේ නැහැ කියලා. ඒ විදිහටම ජෝති නැති වෙනකොට විජය හිටියේ මොස්කව නගරේ. එන්න බැරුණා මලගෙදෙට්ට. ඊට පස්සේ ඔහු ඉතා වටිනා කතාවක් කළා ජෝතිපාල මහත්මයාගේ පිළිරුව යුත්ත කරන වෙලාවේ මාලිගාවට. ඊට ටික කාලකට පස්සේ ඔහුවත් මරා දැම්මා. විජය මරා දැමීමට හේතුව වශයෙන් සරත් තමනුගම මහත්මයා ගිය සතියේ තිබ්බ වැඩසටහනකදී කියලා තිබ්බා. It's killing of an idea. කියන්නේ මේ විජය මරුවා නෙවෙයි. විජේ දරපු අදහස මරන්න හැදුවා. නමුත් ඒ අදහස මරන්න බැරි වෙලා තියෙනවා. සාමය පිළිබඳ අදහස. අද හැමෝම මේක මතුරනවා. ඉතින් අය සියලු දෙනාටම ගෞරවයෙන් වික්‍රත්නායක මහත්මයාටත් ජෝතිපාලටත් ලතා වල්පොල මහත්මියට කුලරත්නාරියන් මහත්මයාට මේ ඉතා විශිෂ්ට ගීතය අපිට දුන්නට. මම හිතන්නේ ඊට වඩා වැඩි යමක් ඒ ගීතයට එකතු කරන්න ඕනේ. නෑ ඒ ගීතය තුල තිබුණා පොතක ලියන්න තරම් තොරතුරු සහ කරුණු. ඒ නිසා අපි ගීතයට යමු. එදා කලාශූරි ලතා වල්පොල සහ එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කරපු ගීතය අද අපි ආරාධනා කරනවා උදේ අබේසේකර සහ අනුපමා ගුණසේකර.
ආරියත් මහත්මයා අධ්‍යක්ෂණය කළේ මේ චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ විජේගේ තාම ජෝතිපාලගේ හිතවත්ම මිත්‍රයෙක් ඇලරික් ලයනල් සහ අපේ ඩන්කන් ෆර්නැන්ඩෝගේ බ්‍රස් සහෝදරයා. ඒ දෙන්නගේ නමුත් මතක් කිරීම අපේ යුතුකම. හොඳයි. එහෙනම් මෙච්ච මෙතෙක් වෙලා අපි රසවිඳපු මේ මතකයත් ඔබේ හිතේ තියාගන්න. තවත් අපිට ගීත දෙකක් රසවිඳින්න තියෙනවා. අපිට තව විරාමයකට යන්නත් තියෙනවා. ඒ නිසා අපි ගිහින් ඉක්මනින් එන්න. අපි නැවතත් සජීවත් එක්ක ඉගෙන මේ ලැබෙන පුංචි විරාමයේදී මේ අය මේ නැගිටලා පොඩ්ඩක් එහාට මෙහාට යනවා. ඉතින් එකතු කරගන්නත් ඕන. සමහරු ඉක්මනට දුවගෙන එනවා. ඉතින් සාමාන්‍යයෙන් පැය දෙකක වගේ කාලයක් එක තැනක වාඩි වෙලා ඉන්න එකත් ප්‍රගුණ කරන්න ඕන විද්‍යාවක්. ඒ නිසා මම නම් මගේ මතකයේ හැටියට වැඩසටහන් 7-800කම මේ පැය දෙකක් මෙහෙම වාඩි වෙලා ඉඳලා තියෙනවා. මේ සමහර මටත් වඩා තරුණ අයට බෑ මේක කරන්න. ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සත පිලා. ඒ ඉදතර මම ඉන්නම් පවන් සලස. ඉතාම හැඟුම් බර ගීතයක් මං හිතන ජෝතිපාල කියපු ගීතවලින් ඉතාම ගැඹුරු තැනකින් හදවතේ. මං හිතන මේ ඩයෆ්‍රම් එක මේ සිද්දු කියන ඩයෆ්‍රම් එක බොහොම ලොකුයි. ඒක තමයි ඔහු කලින් අපෙන් නික්මලා යන්නේ. මම හිතන්නේ ඌට ඒක දරා ගන්න බැයි වගේ අර නිෂාත් පටේලි ખાન ඉන්දියාවේ පාකිස්තානයේ ඌට අවුරුදු 47 මැරෙන්නේ. බොහෝ පෑකහමාරක් විතර එක දිගට සූෆි නැත්නම් කවාලි ගීත ගායනා කරනවා. ඉතින් එහෙම අයගේ අර මේ පපුව ඩයෆ්‍රම් එක ලුකුයි. ඉතින් ඒක හේතුවක් නමුත් සමහර අය ඒකට ඩැමේජ් කරගන්නවා තමා විසින්ම. ජෝතිපාල මහත්මයා එහෙම කෙනෙක්. ඉතින් හරි දුකයි ජෝතිපාල මහත්මයා ජීවතුන් අතර ඉන්නේ. මම හිතනවා 75ක් විතර වෙනවා ඇති වයස. ඔහු ගැන ඉතාම හොඳම විවේචනය කරුවේ සරත් අමුණුගම. ඔහු කිව්වා ඒ වෙලාවේ සරත් අමුණුගම මහත්තයාට හිනා වුණා. මේ ජෝතිපාලගේ මරණය ඔහු සඳහන් කළේ මහා සංස්කෘතික බලකණුවක කඩා වැටීම. ඒ කියන්නේ කිසිම කෙනෙක් ශාස්ත්‍රීයව ඔහු හැදෑරුවේ නැහැ. ඒ කියන්නේ ඔක්කොම හිතුවේ මොකද්ද මේ ජෝතිපාල කියලා නිකන් මේ ප්‍රබුද්ධ කියාගත්ත ගුරුකුලයක් හිටියා මේ රටේ. ඒ අය මේ විනාශ කෙරුවා. අද ඒව යට වෙලානේ. අද ජෝතිපාල සදාකාලිකයි. ඒ වගේම තව එක්කෙනෙක් කෙරුවා හොඳ ග්‍රන්ථයක් පරාක්‍රම කොඩිතුවක් ජෝතිපාල මහත්මයා ගැන. ඒ වගේම ආචාර්ය ආරියරත්න ඇතුළු අපේ හිටපු සභාපතිතුමා. ඉතාම හොඳ පරිචාරාත්මක කෘති කරලා තිනා ජෝතිපාල මහත්මයා. ඉතින් අපි මේක ආපහු සඳහන් කරනකොට මේ කරුණාරත්න අබේසේකර මහත්මයා තමයි මේකත් ලියලා තියෙන්නේ. ඒ කරුණාරත්න අබේසේකර මහත්මයා ලියන ගීතේ ඊළඟට යන ගීතේටත් සම්බන්ධයක් තියෙනවා. ඒක හැබැයි කරුණාරත්න අබේසේකර නෙවෙයි ලියලා තියෙන්නේ. මේ ඉසුරු මුනිය ගැන. පෙම්මිවුල ගැන, සීගිරිය ලඳුන් ගැන සඳහන් වෙනවා. ඉතින් මේකෙත් රුසිරු කොමල රුව රසඳුන් උලයි මගේ නෙතේ ඉසුරු මුනියේ පෙම් විවලද කියා මට සිතේ. දැන් අපි ඊළඟ ගීතයේදී බලමු අපි ඉසුරු මුනියට කොහොමද මේක සම්බන්ධ කරන්නේ. ඉතින් මම හිතන්නේ මේක අපි නැවත අහමු මේ දෙපළගෙන්. Thank you.
නම් පවන් සලසලා උපනිදන්න උපනිදන්න සුවෙන් සැතපිලා උදේට මහන්සිද මේ හරි අමාරු ගීතයක් මං හිතන්නේ මේ ගායකයෙකුට ළඟා කරගත හැකි ඉලක්කයක් නෙවෙයි ඒක හොඳ ගානක් කළා මං හිතන්නේ ඔබට මේ වතුරටයක් හැම්බීලා පටන් ගන්න පුළුවන් අවසන් ගීතය ඒ වගේම කියන්න ඕන මේ අනර්ගතම මේ තනුව නිර්මාණය කළේ සංගීතය සැපෙව්වේ මේ ලංකාවට විශාල ගානක් විශිෂ්ට ගීත බිහි කරපු මෙල්රොයි ධර්මරත්න එතුමාටත් ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපීලා ඉහ ඉද්දර මම ඉන්නම් පවන් සරසලා එහෙම ඒ ගීතය ගායනා කරනකොටත් අර පෙර ගීතයට වගේ ඔබේ ජීවිතයේ මතක සතහන් එහෙම මතක් වුණා මමනේ ගීත තේරුවේ විශේෂයෙන්ම දැන් මේ මෙතුමා තෝරලා දීලා තියෙන ගීත වැළුවා මේක මගේ බොහොම අමාරු කාර්යයක් දීගතින්නේ රත්නායක මහත්මයාගේ ඉඳන් අමරදේව මහත්මයාගේ ඉඳන් ජෝතිපාල මහත්මයාගේ ඉඳන් මේකේ නොකී පුදුම ගීත ටිකක් මේ තෝරලා දීලා තියෙන්නේ ඉතින් මම මේ අවසාන ගීතයට යන නිසා මම මේ අවස්ථාවක් කරගන්නවා මේ නිලන්තට ස්තුති කරන්න ඕනේ මට ඇවිල්ලා මේ සින්දු කියන පොඩ්ඩක් මට සහයෝගයක් දුන්නා පුහුණුවක් ලබා දුන්නා. ඒ වගේම අජිත්ත්ත් මං ස්තුති කරන්න ඕනේ මට හොඳ සහයයක් දුන්නා. ඒක මහේෂ්ත්ත් මං
මහේෂ මාව දිර්ගෙන්නවා මේ මොකද මේ වගේ අවස්ථාවක මං සින්දු කියලා නැහැනේ. මහේෂකෝ බය නැතුව කියන්නේ. ඔය එතකොට හරියයි කියලා. මේ වගේ මේ වාදක මණ්ඩලයත් බොහොම ස්තුතියි සීල දිනාටම. ඉතින් සරත් කොංගාගේ මහත්මයාට මගේ මිත්‍රයාට බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. අනුපම අනුපමට ස්තුති කරන්න. ඔව් අනුපම විශේෂයෙන් මේ නුවර ඉඳලා මේ ඇවිල්ලා මේ සින්දු බොහොම ආසාවෙන් පුහුණු වෙලා ඉතින් විසා බාධා කරනවා. දැන් ඔය කිව්වා වගේ දැන් මට ස්තුතියක් එන්නේ කොයිලාද කියලා මම බලා හිටියේ උදේ මහත්මයා. ප්‍රීතිය සතුට කියන එක කොයිතරම්ද කියන එක ඔහුගේ හිතේ මං හිතන්නේ මේ වෙලාවේ රජ කරනවා වෙන්න ඕනි. මොකද ඔහුගේ හීනයක් තමයි මේ මල්පල ගන්න උනා කියලා කිව්වේ. මේ නානිකාවේ මේ වගේ ඊට 10ක් වගේ රූපවාහිනී මහගෙදර. මහගෙදර මේ ගායනා කරන්න ලැබීම. ඉතින් මහේෂයි හරිකම මේ මතක් කරපෙක හොඳයි නේද මට ස්තුති කරන්න කියලා. ඕ නෑ දැන් ඕක පොඩ්ඩක් හරි වැඩියෙන් මේ අතපසු වුණා නම් වෙන්නේ මේ අපේ හැටි අර කරපු හොඳ ඔක්කොම නෙමෙයි මතක් වෙන්නේ. අනේ මගේ නම කිව්වේ නෑනේ කියන එක තමයි මතක් වෙන්නේ. දැන් මම හිතන්නේ මේ අනුපමාට විතරක් නෙමෙයි ඉතින් මටත් එහෙම වෙයි. පවුලේ මිත්‍රෙක් වගේ ඉන්න කෙනෙක් මේ සරත් කොංගහගේ මාත්මයා නිසා. ඉතින් මං හිතන්නේ අර පවුලේ කට්ටියට අපි ස්තුති කරන්නේ නෑ නේ සාමාන්‍ය. බොහොම අඩුයි මේ අපේ. ඒකෝර දැන් මේ ස්තුතිය ලැබපු අය පවුලේ අය වගේ නෙමෙයිද? ඒ කට්ටියත් දැන් අලුතෙන් පවුලට එකතු වෙනවා. ඒතර මෙයා නීතිඥෙක් වගේ කතා කරන්නේ. ඔව් අදාසක් ඇති වෙනවා. නීතිඥයෝ ආශ්‍රය කරන හිඳ වෙන්නේ නැති. අපේ පුරුදු වෙනවා නිසා. හොඳයි අපි අවසාන ගීතයට යන්නේ මොහොතේ අපේ සාමාන්‍ය පිළිවෙලේ වැඩසටහනේ ආකාරය අනුව මම ඔබට සමුදෙන්න සූදානම් වෙන්නේ ස්තුති කරන්න. අද දවසේ අපේ ගීත 10 තෝරන්න අපේ ආරාධනාවෙන් මෙදිරියට ආපු නීතිඥ සරත් කොන්ගාගේ මාත්මට ඔබට ස්තුති. ස්තුති මහේෂ්. ඔබත් එක්ක මේ ගීතවල රසාස්වාදය බෙදා හදා ගැනීම තුල අපි නොදන්න නොඇසු නොදුටු කරුණු කාරණා රැසක් අපේ ප්‍රේක්ෂකින්ට දැනගන්න ලැබුණා. ඒ ගැන අපි විශේෂ ස්තුතියක් තියෙනවා ඔබට. ඒ වගේම උදය ඔබගේ ගායනයට සහ ඔබගේ උනන්දුව උත්සාහය සහ ඔබගේ ඉලක්කයට ඔබ ළඟා වෙච්ච ආකාරය ගැන මම සතුටු වෙනවා. ඔබට ස්තුතිය අපිත් එක්ක එකතු වුණාට. අනුපම කොහොමත් ජ්‍යෙෂ්ඨ ගායිකාව ඇයට අපේ නාලිකාවත් එක්ක නිරන්තර ගනුදෙනුවක ඉන්න ඇයට දුර ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබටත් ඕන වෙලාවක අපේ වැඩසටහන් විවෘතයි එන්න ඇවිත් අපිත් එක්ක එකතු වෙන්න. ස්තුතිය අද දවසේ මේ කටයුතු සාර්ථක කර ගැනීමට දීපු සහයෝගයට. ඒ වගේම අද සාමාන්‍යයෙන් අපේ වැඩසටහනට සංගීතයේ සපේන ශිල්පීන්ට අමතරව කීප දෙනෙක් අලුතෙන් අවිත් අපිත් එක්ක එකතු වෙලා තිනවා. විශේෂම කුමාර ලියනවත්ත කියන ජ්‍යෙෂ්ඨ බටනලා වාදකයා වස්දඬුව තමන්ගේ ජීවිතේ කොටසක් කරගත්ත ඉතාමත්ම දක්ෂ කථිකාචාර්යවරයෙක්, සංගීත ගුරුවරයෙක්, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, ඔබතුමා තුළු අපේ කණ්ඩමි මහත්මයාගේ දියණිය අද දවසේ මුල්ම වතාවට නෙමෙයි අවස්ථා ගණනාවක් අපිත් එක්ක එකතු වුණා. ඒ වගේම කැලුම් මම හිතන්නේ මගේ මතකයේ හැටියට කැලුම් පළවෙනි වතාවට නේද කැලුම් අපිත් එක්ක එකතු වෙන්නේ දෙවෙනි වතාවට. ඔව්. ඉතින් නිහාල් අයියා, ඒ වගේම අපේ ජානක නේද? චාමික. සියලු දෙනාටම ස්තුති සම්පත්. ඉතින් ඕගොල්ලෝ ගැන කියන්න ඕනේ නෑ. තබ්ලා වැහෙනකොට අපේ ප්‍රේක්ෂකයෝ දන්නවා මේ සම්පත් ගහන්න කියලා. නිහාල්, ඒ වගේම මැක්ස්වල්, සුජීව, සාගර සියලු දෙනාටම, මහින්ද සෙනවිරත්න මහත්මයා මං හිතන්නේ පළවෙනි වතාවට අපිත් එක්ක එකතු වෙන්නේ. එහෙම නැහැ නේද? අපේ පළපුරුදු වාදන ශිල්පියා කථිකාචාර්යවරයා. සියලු දෙනාටම ස්තුති. එහෙමනම් අවසාන වශයෙන් අපි ඔබ තෝරන ගීතයට යමු. මේ සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන, දර්ශන රුවන් දිසානායක සංගීතවත් කරපු රජීව් වසන්ත වෙල්ගම පද රචනා කරපු ගීතය. ඔව්, ඉස්සෙල්ලා වචනයක් කියනවනේ මට මේ ගීත තෝරා ගැනීමේදී මට අවශ්‍ය කරන සියලු දෙනාගේ ඒවා තෝරන්න ඉතාම අපහසු දෙයක් මේ ගීත 10ක්. මොකද මගේ හිතවත්ම මම ඉතාම ආදරය කරපු මගේ කිට්ටුව මිත්‍රයෙකු අජන්තා රණසිංහගේ ගීතයක් මෙතන නැහැ. ඒ වගේ මම ඉතාම ප්‍රිය කරන සුජාතා අත්තනායක මහත්මියගේ ගීතයක් මෙතන නැහැ. ඉතින් අදහස් කරන්නේ නැහැ ඒවා මේ අතෑරියා කියලා. නමුත් අර තේමාවක් යටතේ යනකොට ඉතින් උදේ මම හිතන්නේ සාධාරණ ඉටු කෙරුවා අමරදේව මහත්තයාගේ ඉඳන් මිල්ටන් මල්වාච්චි, වික්ටර් රත්නායක, ජෝතිපාල මේ ඔක්කොම පරාසය තුළ ප්‍රීතිය, විරහව හැම දෙයක්ම කැටි කරගෙන ඒකට සාධාරණ ඉටු කෙරුවා. ඒකට බොහොම ස්තුතියි. මේ ගීතය මේ තරම් සියු මැලිද කළුකල්. ඉතින් මේක දීලා තියෙන්නේ රාජී වසන්ත වෙල්ගම මහත්මයා. සංගීතයේ දර්ශන රුවන් දිසානායක, ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ. දර්ශන රුවන් දිසානායක පොළොන්නරුව ප්‍රදේශය කියලායි මම දන්න තරමින්.
ඔහු ජීවත් වෙන්නේ කලාවට කිට්ටු ඒ සભ્યත්වයේ වාරි ශිෂ්ටාචාරයට ආශ්‍රිත ඒ බව තියෙනවා ඒක. ඉතින් මේ මේ මම ඉස්සෙල්ලත් කිව්වා අර මේ ඉසුරුමුණිය ගැන කේක නැකේ විදිහට ලියනවා. දැන් මේ ඉසුරුමුණිය නුඹ තනුව පෙම්බරිය කොතනද කියලා ඔහු අහනවා. ඒ නෙළු ඉසුරුමුණිය නෙළු අවකන නෙළු ගල් වඩුවකින් ඔහු කියනවා මම මේ ඒ එහෙම කෙනෙක් අඳුරන්නේ නැහැ මම කසාද බැඳලත් නැහැ මට පෙම්වතියකුත් නැහැ කියලා. ඉතින් ඒ හුඟක් අය මේ ඉසුරුමුණියට විවිධ අර්ථකථන දෙනවා. මහගම සේකර අර්ථකථනයක් දුන්නා. එයා මේක කළා කියනවා අහනවා මේ කවියෙන් අහනවා මේ ඔබ ඔබේ ප්‍රේමණීය රමණීය ප්‍රේමයේද ඔබේ ප්‍රියම්බිකාවත් සමග මේ ගලේ කොටලා තියෙන්නේ. එතකොට ඔහු ලියනවා කවියගේ ඉතුරු පිළිතුර නෑ මම ගෙදර එනකොට ඇය ඔහු සමග මෙහෙමයි හිටියේ මං ඒක ගලේ කෙටුවා. ඒ වගේ මේක ඉතින් මේක සුනිල් ඉදිරිසිං කියන්නේ තාම ශ්‍රුති පූර්ණ අර්ථපූර්ණ ගායකයෙක්. ඔහුටත් ඔහුගේ සහෝදරයා මගේ මිත්‍ර සතිස්තන් රේදිරිසිංහ මහතාටත් මතක් කරමින් අපි පැරණි මිත්‍රයෝ මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දැස දුන් මිනිසා සොයා කලා වැව ළඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදි මින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා. ඒකයි මේ ගීතය ඉතාම විශිෂ්ටයි. අපි ඔබේ කටහඬින් මෙය කියලා මේ වැඩසටහන අවසන් කරමු. ඒ වගේ මට මේ අවස්ථාව ලබාගන්න මහේෂ්ට අජිත්ට මේ සියලුම කණ්ඩායමට ඒ වගේම සභාපති රවි ජාවර්ධන මා මිත්‍ර නීතිඥ රවි ජාවර්ධන නීතිඥ තුෂාර මල්වතන්ත්‍රී අධ්‍යක්ෂක ජනරාල්තුමාටත් මට නිතරම කතා කෙරුවා මේ වැඩසටහන් සහභාගී වෙන්න නිසා ඔහු ලංකාවේ නැහැ. ඒ සියලු දෙනාට මගේ ගෞරවය පුදකම බොහොම ස්තුතියි. මහේෂ් මලත් පොඩි අවස්ථාවක් දෙන්න විශේෂයෙන්ම අධ්‍යක්ෂක ජනරාල් තුමා තුෂිර මහත්මයා මම මේ මතක් කරන්න ඕන ආදි රාජගීයේ මට වැඩිය පාන පන්ති වලදී මට මගේ සින්දු කීමේ හැකියාව එතුමා දැනගෙන හිටියේ. ඒක නිසාම තමයි මට මේ වැඩසටහන සහභාගී වෙන්න කියලා එතුමා ආරාධනා කළා. මම හිතන්නේ ඔබතුමාට කිව්වා. ඔහුත් හොඳ ගායකයෙක්. ඔව් ඔහුත් හොඳ ගායකයෙක්. හොඳයි. එහෙනම් අපි ඔබෙන් සමු ගන්නවා. හරි ලස්සන වචනයක් ඇහුණා. ශ්‍රුතිපූර්ණ ගායකයෙක්. ශ්‍රුතිපූර්ණ ගායකයෙක්. මේ වචනෙට මම ආදරේ. ශ්‍රුතියක පීඨා හරියට ගීතයක් ගායනා කරන්න ලැබෙන්නේ ඒක පූර්වය කරපු වාසනාවක්. ඒ අතින් අපේ රටේ ඉන්න විශාල වශයෙන් ගායන හැකියාව තියෙන විශාල ගායිකාවන් රැසක් ඉන්න අතරේ සුනිල් ඉදිරිසිංහයන් කියන්නේ ගායනකොට නෙමෙයි කතා කරනකොටත් හරි මිහිරි. ඒක පුදුම වාසනාවක්. පෙරම් පුරුම අපි එහෙම වාසනාවක් අපේ ජීවිතවලට එකතු කරගන්න. එහෙමනම් මේ ගීතයත් එක්ක අපි යනවා. අපි අලුත් මාසයක අලුත් සතියක අලුත් ඉරිදාවක ආයි හම්බෙමු. සුබ රාත්‍රියක්. අනුපමට ස්තුතියි මේ වැඩසටහනට සහභාගී වුණාට. කොළඹ ස්තුතියි. Thank you.
ගම් සිවනිද කල්ලු ගල් සිතරකවත් Yeah.